ලෝක උරුම මහා වංශය දෙමළ බසට 2024 පෙබරවාරි මාස 11 වෙනි ඉරිදා ලංකාදීප පුවත්පතේ සුජිත් ගමගේ විසින් ලියන ලද වාර්තාව මහා වංශය කියලා කියන්නේ සොයන්නට සොයන්නට අවැසි දෑ හමු වෙන ඒ කිව්වේ මෙරට ඉතිහාසය පිළිබඳ සොයන්නට සොයන්නට අවශ්‍ය අයට අවැසි දෑ සොයා ගන්නට තියෙන මෙරට ඉතිහාසය ගොඩනගා ගැනීමට ඇති සැකිල්ල කියලා කිව්වොත් නිවැරදි ඒ වෙනකොට ලියලා තිබුණා 1978 වෙනකන් අපි ලිව්වේ 1978 ඉඳලා 2010 වෙනකන් දැන් මෙහෙමයි මහා වංශයේ ලියන්නෙම එහෙම තමයි ලෝක උරුමයක් බවට පත් කරේ පරණම මහානාම හාමුදුරුවන් කාලේ ලියපු මුල්ම විලුම් දෙකක් තමයි ඒ ඉල්ලුම් පත්‍රය අනුව අපිට තිබුණ කොන්දේසි ටික කවුරු හරි බලන් ඉන්නවා නම් බලන්න දෙන්නත් ඕනේ නමුත් මේක හොඳින්ම හොඳින් ආරක්ෂා සංවිධානය ඇතුළත තියෙන්නත් ඕනේ. නමුත් පෙරාදෙනි අලුතෙන් අරපු පුස්තකාල ගොඩනැගිල්ලේ තියෙන අධි ආරක්ෂිත කලාපයක්. මහා වංශය කියන්නේ අපේ රටේ ඉතිහාසයේ ආරම්භය ඉඳලා දැන් ලියවෙන කාලේ වෙනකල් තහ ඉදිරියටත් තියෙන අපේ ඉතිහාසය අපේ සම්පත්තිය ලියවිලා තියෙන පොත. ඉතිහාසය කියන්නේ මොකද්ද කියලා සමහරලාට සමහර අය හිතනවා මොකද්ද ඉතිහාසයට නම් වැඩක් නැහැ නේ කියලා. ඉතිහාසය කියන්නේ අපේ රටේ දේශපාලන ක්‍රමය සමාජ ක්‍රමය ආර්ථික ක්‍රමය සහ ආගම දහම ඒ කියන්නේ අර ජාති ජන වර්ග විවිධාගම් කියන ඒ සියරම ඇතුළු මහමන්තේ මේ ඇත්තම අපි මේක පරිවර්තනය කිරීමේදී ගොඩක් ජාතික කාර්යයක් විදිහට තමයි අපි සලකන්නේ දෙමළ පරිවර්තනයක් ඉන්දියාවෙන් කරපු එකක් තියෙනවා ඒක එච්චර සාර්ථක පරිවර්තනයක් නෙවෙයි සිංහල දෙමළ සංස්කෘතිය පිළිබඳව පුළුල් අවබෝධය තියෙන්නත් ඕනේ. එතකොට මේක ඉතිහාස පොතක් නෙමෙයි. හැබැයි ඉතිහාස කරුණු තියෙනවා. නමුත් මේ අතරේ කවුද මේ කාලේ කොහොමද හිටියේ මිනිස්සු? පාලනයේ මොකද්ද? ආර්ථිකයේ මොකද්ද? සමාජයේ මොකද්ද? මොන රටවල් එක්කද අපි සම්බන්ධකම් පැවැත්තියි? මේක කොහොමද අපි දැනගන්නේ? මේක එකම පොතක්. මහා වංශය කියන්නේ තනි පොතක්. වෙළුම් කීපයක් තියෙනවා. මහා වංශයේ වැදගත් වෙන ආකාරය අපේ දූල පුතාලට මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ප්‍රධාන කරුණු කීපයකින් එකක් තමයි මහා වංශය අඛණ්ඩ මූලාශ්‍රය දැන් එලා රජුරෝ ගැන කියන්නේ එලාර ධාර්මික රජ කෙනෙක් කියන එක එලාරෝ ධම්මිකෝ කියලා තියෙනවා ඉතින් ඒ විතරක් නෙවෙයි එලා රජුරෝ ඒ ධාර්මිකව කරපු කටයුතුත් මහා වංශයේ විස්තර කරලා තියෙනවා මහා වංශය කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සතවර්ෂයේ රචනා කිරීම ආරම්භ වෙලා අවුරුදු දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව රටේ දේශපාලන සමාජීය සහ ආගමික වශයෙන් වැදගත්යයි ඒවා රචනා කළ කතුවරුන් විසින් විශ්වාස කළ දේවල් රචනා කරමින් ඉදිරියට ගෙන ආ සම්ප්‍රදායක්. ඒතර ලෝකයේ කිසිම රටක ඒසා කාලයක් තිස්සේ අඛණ්ඩව රටක සිදු වූ විස්තර රචනා කර ලේඛන සම්ප්‍රදායක් අපට දකින්න නැහැ. මහා වංශය ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සතවර්ෂයේ රචනා කළත් අපි දන්නවා ඊට පෙර රචනා කළ දීප වංශය නැමැති සම්ප්‍රදායක් අපට තියෙනවා. මේ දීප වංශය හා මහා වංශය කියන කෘති දෙකම තම පදනමක් වූ පසුබිමක් සපයපු තව පුරාණ සම්ප්‍රදායක තිබුණා. ඒක හඳුන්වනවා සීහලට්ට කතා මහා වංශ සම්ප්‍රදායය කියලා. අපි දැන් මහා වංශයේ අපේ තේමාව ඉතින් මහා වංශයේ ලෝක උරුමයක් බවට පිළිගත්තේ UNESCO සංවිධානය විසින් එක්තරා සුවිශේෂී කාරණයක් නිසා. ඒ තමයි මනුෂ්‍ය ඉතිහාසයේ කිසිදු රටක අවුරුදු 1500ක් 1600ක් තිස්සේ අඛණ්ඩව රටේ සිදු වූ සිද්ධීන් රචනා කළ ලේඛනයක් නැහැ ඉතිහාස යුගයේ. ඉතින් ඒ නිසා ඒක අතිවිශිෂ්ට ක්‍රියාවලියක්. අඛණ්ඩව පරම්පරාවෙන් පරම්පරාවට පරම්පරාවෙන් පරම්පරාවට ගරුතර ස්වාමින් වහන්සේලා රටේ දේශපාලන ඓතිහාසික හා සමාජීය කරුණු දිගින් දිගටම රචනා කළා. ඉතින් මේක මේ සමස්ත මානව වර්ගයාගේම විශිෂ්ටත්වයේ පෙන්වන එක්තරා ලක්ෂණයක්. අපි දන්නවා සාමාන්‍යයෙන් අවුරුදු 100කට පරම්පරා 3යි කියලා සලකන්නේ. එතකොට අවුරුදු 1000කට පරම්පරා 30ක්.
අයිබෝවන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහා වංශය පිළිබඳව. දුල පුතාලා දන්නවා මහා වංශය කියලා කියන්නේ ඔබේ අපේ මගේ අපි හැමෝගෙම ශ්‍රී ලාංකික ජාතියේ ජාතික උරුමය සංකේතවත් කරන හෘද සාක්ෂිය. ඒ නිසා දුවේ පුතේ මම ආරාධනා කරනවා මේ දුල පුතාලා ඔක්කොටම මහා වංශය සම්බන්ධ මේ වීඩියෝ පාඩේ අවසානය තෙක්ම නරඹන්න. මොකද මේක මහා වංශය සම්බන්ධව අපි කරන ප්‍රශස්ත වීඩියෝ පාඩියක් වෙයි. ඒ වගේම පාසල් දුල පුතාලගෙන් පාසල් ගුරුබවතුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා ඉතිහාසය විෂය ඉගෙන ගන්න දුල පුතාලට දැනුවත් වෙන්න මේ වීඩියෝ පාඩිය හැම දරුවෙක්ටම බලන්න සලස්වන්න කියලා. මොකද පාසල් වයසේ ඉන්න ඉතිහාසය හදාරන අපේ මේ දුල පුතාලා මහවංශය පිළිබඳ හරිහමං ඇගීමක් කළා නැහැ. මහවංශය පිළිබඳ හරිහමං දැනුවත් වීමකුත් නැහැ. මහවංශය ලෝක උරුමයක් බවට පත් වූ බව, මහවංශය මේ වන විටත් රචනා වෙමින් පවතින බව, මහවංශය මේ වන විට දෙමළ බසට පරිවර්තනය කිරීමේ ඉතා බාහිර දූර කාර්යයක් සිදු වෙන බව, ඒ වගේම අපේ මහවංශය ලෝකේ භාෂා 6කට 7කට පරිවර්තනය වෙලා තියෙන බව, ඒ වගේම ලෝකේ විවිධ රටවල් මහවංශය පිළිබඳ අධ්‍යයනය කරන බව අපේ දුල පුතාලා දන්නේ නැතුව ඇති. මහවංශය ඇතැම් පෙරදිග රටවල් වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා විෂය නිර්දේශවලට නිර්දේශිත ග්‍රන්ථයක් හැටියට මහවංශය පිළිබඳ ඉගෙන ගැනීමට විශ්වවිද්‍යාල දරුවන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මහවංශය කියන්නේ අපේ උරුමය. ඒ උරුමය පිළිබඳ එහි අයිතිකාරය වන දුල පුතාලා දැනුවත් විය යුතුයි. දුවේ පුතේ මහවංශයට දැන් විශ්වීය වටිනාකමක් විශ්වීය ඇගයීමක් ලැබිලා තියෙනවා. ඒ යුනෙස්කෝ සංවිධානය විසින් මහවංශය ලෝක උරුමයක් බවට පත් කරමි. 2023 මැයි මාසේ 24 වෙනිදා තමයි මහවංශය කියන මේ මාහැඟි සම්භාව්‍ය කෘතිය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරනු ලැබුවේ. ශ්‍රී ලංකාව කියන්නේ පුංචි රටක්. හැබැයි පුංචි රටක් වුණාට අපේ රටේ තියෙන ලෝක උරුමයන් ප්‍රමාණය නම් අතිවිශාලයි. ලංකාවේ ලෝක උරුම 12ක් විතර තියෙනවා. අපි මුලින්ම ලංකාව සතුව පවතින ඒ ලෝක උරුම මොනවද කියලා චුට්ටක් හොයලා බලලයිමු. මුලින්ම 1982 අනුරාධපුර ඓතිහාසික නගරය, ඒ වගේම ඓතිහාසික සීගිරිය, ඒ වගේම පොළොන්නරුව ඓතිහාසික නගරය ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත් කළා. දෙවනුව 1988 ඓතිහාසික ගාලුකොටුව ශ්‍රී දළදා මාලිගාව ඇතුළු මහනුවර නගරය සිංහරාජ වනාන්තරය ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කළා. වර්ෂ 1991 රංගිරි දඹුලු රජමහ විහාරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළා. 2010 හෝටන් තැන්න ඇතුළු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළා. මීට අමතරව ඇලහැර අමුණ දුම්බර පැදුරු රට දුම්බර කලාල කලාල රට ලෝක උරුමයක් බවට පත් කළා. අම්බලංගොඩ රූකඩ ලෝක උරුමයක් බවට පත් කළා. අවසාන වශයෙන් 2023 වර්ෂයේ මහවංශය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබුවා. ඉතින් මේ විදිහට මහවංශය ලෝක උරුමයක් බවට පත් කිරීමේදී යුනෙස්කෝ සංවිධානය එය අර්ථ දක්වා ඇත්තේ ලෝකයේ වාර්තාමය මතකයන්, එහෙමත් නැත්නම් ලෝකයේ ඇති දීර්ඝතම ස්මරණීය මතකය, මෙමරි, මෙමරිස් කියලා අපි කියන්නේ මතකය පිළිබඳ වාර්තාවක්. වෙනත් විදිහකට කියනවා නම් එය මානව ලිඛිත උරුමයක් ලෙස ලෝක උරුමයක් බවට පත් කළා. ඒ අනුව කොටින්ම කිව්වොත් මහවංශය කියන්නේ මොකද්ද? දැනට ලෝකයේ ඇති දීර්ඝතම ඓතිහාසික උරුමය සහිත වාර්තාව. ඒ වාර්තාව අපි සතුයි. එහෙමනම් දුවේ පුතේ දැන් අපි චුට්ටක් බලමු අපි අපේ ව්‍යවහාරය තුළ භාෂා භාවිතය තුළ මේ මහා කියන අර්ථය ඇතුව යොදා ගන්න පද මොනවද කියලා. ඇත්තටම ඒවට හරි ගැඹුරු පුළුල් බවක් ගැබ් වෙලා තියෙනවා. මහා විහාරය, මහා වංශය, මහා පරාක්‍රමබාහු, මහා භාරතය, චීන මහා ප්‍රාකාරය, මහා බක්මහ උලෙල, මහා බ්‍රිතාන්‍ය, මහා සංගරත්නය. එනිසා අපේ ඉතිහාසයේ ඇතුලේ මහා කියන වචනය සුවිශේෂයි. මහා කියන වචනය වගේම වංශ කියන වචනය, වංශය කියන වචනයත් අපේ ඉතිහාසය පුරාම අපේ භාෂා භාවිතය තුළ අපේ වාග්ව්‍යවහාරය තුළ ඉතාම වැදගත් තැනක් හිමි කරගත් වචනයක්. වංශය කියන, එහෙමත් නැත්නම් වංශ කියන අර්ථයෙන් ලියවුණු සාහිත්‍ය කෘති විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. දීප වංශය, ථූප වංශය, දහඨා වංශය, විහාර වංශය, ධාතු වංශය, බෝධි වංශය. ඉතින් මේ කියන වංශ අතර මුදුන් මල්කඩ මහා වංශය. ඇයි අපි එහෙම කියන්නේ? ඊට හේතුව මොකක්ද?
महावंशय कील कियान्ने मेराट इतिहासय हदैरीमट एति प्रमुखतम साहित्य मूलाश्रय नमुत दुवे पुते महावंशय इतिहास कृतियक नम नोवे महावंशय साहित्य कृतियक नमुत एहि मौलिक वशयेन्म इतिहासय गैब वेला तियेनवा एनिसा ओब महावंशय देस बलन्न ओन साहित्यमय कृतियक साहित्यमय निर्माणयक लेस महावंशये आरंभक कतुतुमन एक्यूवे महानाम हामदुरु सदान करला तियेन्नेम एय हुदी जन पहान संवेगे उदेसा करवन लद्दक बव एयनुव बलनकोट महावंशय कियान्ने निकम्म निकं निकरुणे लियन लद कृतियक नेमे ए वगेम एय कल्पितयकुत नेमे एय थेरवादी बौद्ध संप्रदाय बौद्ध संस्कृतिय बौद्ध शिष्टाचारय बौद्ध सभ्यत्वय पदनम करगन ए वगेम राज्य पालकया केंद्र करगन रचना करन लद्दक एबविन महावंशय वसर 2500क इतिहासयक तुल श्रीलंकावे गोडनगुनु समाज देशपालन सांस्कृतिक आगमिक तोरतुरु विधिमत्व मेनविन गेनहर पान्नक लेस सलकिय हकी अप रट तुल गोडनगुनु दवंत ऐतिहासिक सांस्कृतिक वर्धनय एहमत नत्नं ए क्रियावलिय अपट तनि वचनयकिन हंदुन्वनवा नम एक तमाई महावंशय कियन वचनय ඉතින් මේ මහාවංශයේ තියෙන බොහොමයක් තොරතුරු වෙනත් ලිඛිත මූලාශ්‍ර වලින් සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලින් ඒ කිව්වේ දුවේ පුතේ අභිලේඛන වගේ දේවල් වලින් තහවුරු වෙලා තියෙනවා විශේෂයෙන්ම දේවානම්පියතිස්ස රජ සමයේ සිටෙහි අන්තර්ගත කරුණු මෙරට ඉතිහාසයේ ගොඩනැගීමට ඉතා ඉහළ නිවැරදි සහ සාධනීය දායකත්වයක් සපයා තිබෙන බව ඉතිහාසඥයන් පුරාවිද්‍යාඥයන් විසින් පිළිගත් महावंशय तुलिन मेरट इतिहासय पमनक नोव दकुनु हा पेरदिग आसियातिक रटवल इतिहासय गोडनगा गन्नत सुविशाल दायकत्वयक् सपयनवा एनिसा महावंशय लोक इतिहासय हदैरीमट एति अग्रगण्य कृतियक् लेस पिलिगनु लबनवा इंदियावे महाधिराज धर्माशोक पालन तंत्रय आगमिक कटयुतु धर्म प्रचार कटयुतु राज्य अनुग्रहयेन पवति धर्म संगायना ඒ වගේම දේවානම් පියදස්සි යනු කවුරුන්ද යන ගැටලුව ඇතුළු ඉන්දියා ඉතිහාසයේ ගැටලු ගණනාවක් निराකරණය කර ගැනීමට මහාවංශය උපකාර වී තිබෙනවා. අශෝක අධිරාජ්‍යය හැරුණු විට කාලාශෝක වැනි පාලකයන් පිළිබඳවත් දකුණු ඉන්දියානු ඉතිහාස තොරතුරු රැසක්, බුද්ධ චරිතය හා බැඳුණු ඓතිහාසික සිදුවීම් රැසක්, බුදුදහම මෙන්ම වෙනත් සමයාන්තර තොරතුරු රැසක් මහාවංශය තුලින් පිළිබිඹු වෙනවා. සියම බුරුමය වැනි රටවල සහ අග්නිදිග ආසියානු රටවල් කිහිපයක ඉතිහාසගත තොරතුරු මහාවංශය මගින් සොයා ගන්නට පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා මහාවංශය ලෝක ඉතිහාසය හැදෑරීමේදී ඒ සම්බන්ධව ඇති විශිෂ්ට කෘතියක්. ඉතින් දැන් මහාවංශය ලෝක උරුමයක් නිසා ඒ පිළිබඳ හදාරන්න, ඒ පිළිබඳ අධ්‍යයන කරන්න, පර්යේෂණ කරන්න ලෝක මට්ටමේ විද්වතුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මහාවංශය සම්බන්ධව ජාත්‍යන්තර මට්ටමේ කතිකාවතක් ගොඩනගන්න ලෝකමට්ටමේ විද්වතුන් ඒ සඳහා දායක විය යුතු කාලය දැන් එළඹ තිබෙනවා. අර ඉන්දියාවේ තියෙන රාමායනය, මහා භාරත් වගේ වීර කාව්‍ය, මහා කාව්‍යවල ආභාෂය මහාවංශයටත් ලැබිලා තියෙනවා. ඒ නිසා මහාවංශයේ ජාතික වීරයෙකු ගොඩනැගීමේ උත්සාහයක් දරපු බවක් පේනවා. එහි පළමු එළුමේ පරිච්ඡේද 37න් 10ක්ම දුටුගැමුණු රජතුමා වෙනුවෙන් වෙන් කර තිබෙන සහ महावंशे देवनी वेलुमे परिच्छेद 64න් परिच्छेद 18ක්ම महा पराक्रम बाहु रजतुमा वेनुवेन वेन कर तिबीमेन्म ए बव तहवुरु वेनवा होंदै दैन एहनम महावंशय लेस मोकक्द मे लोक उरुमयक् बवट पत्कले ए तमै क्रिस्तु वर्ष 5वेनि सियवसे सिट वसर 1500ක් दक्वा अखंडव वसर 2600ක पमन रटक इतिहासयक् लेखन गत करमीन पवत्वागन आपु ए संप्रदाय तमाई लोक उरुमयक् लेस मेय पिलिगनीमट हेतु साधक वेच्च कारणय एके उवे वसर 2600ක पमन इतिहासय अखंडव लेखन गत करमीन पवत्वागन आपु ए ऐतिहासिक संप्रदाये उरुमय ए ऐतिहासिक संप्रदाय पवत्वागन आपु उरुमय तमाई मे लोक उरुमयक् पुने इतिम मे महावंशय लोक उरुमयक् बवट पत्किरीम संदहा एवेनुमेन पत् करपु कमिटुव महावंशय लियवी अति पुष्कोल पिटपत तुनक केरही तमंगे अवदाने यमु करा एकक तमई जातिक कौतुकागारये अति महावंश पिटपत
අනෙක් එක තමයි ශ්‍රී දළදා මාලිගාවෙහි තැන්පත් කොට ඇති මහාවංශ පිටපත අනෙක් එක තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇති මහාවංශ පිටපත මේ පිටපත් තුන ප්‍රශස්ත මට්ටමේ තිබුණා ඒ නිසා මේ තුන තමයි මහාවංශයේ ලෝකෝර්මයක් බවට පත් කිරීමේදී ඒ විද්වත් කමිටුවේ අධ්‍යයනයට ලක් වුණේ එයින් ලෝකෝර්මයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් පිළිගනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේහි ඇති ඉපැරණි මහාවංශ පිටපත මොකද දළදා මාලිගාවේ ඇති මහාවංශ පිටපතෙහි ඇතැම් පිටු සම්බන්ධව යම් යම් ගැටලු සහිත තත්ත්වයක් උද්ගත වූ නිසා සහ ජාතික කෞතුකාගාරයේ ඇති මහාවංශ පිටපත අධ්‍යයනය කරන්නට ඇති අපහසුව එහි ඇති සංරක්ෂණ නීති රීති වගේ දේවල් ආදියත් නිසා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමක් කළ හැකි මට්ටමක තිබ්බේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබ්බ මහාවංශ පිටපත ඒ නිසා එය තමයි ලෝක උරුමයක් ලෙස පිළිගනු ලැබුවේ එබැවින් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහින්ද සෝමතිලක මැතිතුමා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහිත දිසානායක මැතිතුමා ඒ වගේම එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලය අධිපති ආචාර්ය ආර් මහේශ්වර මැතිතුමා දැන් මහාවංශය ලෝක උරුමයක් බවට පත් කිරීමෙන් අනතුරුව ඒ අධ්‍යයනය කරන්නට නරඹන්නට ගවේෂණය කරන්නට අවශ්‍ය පහසුකම් ඉඩ ප්‍රස්ථා ඒ වගේම ඊට අදාළව පිළිපැදිය යුතු නෛතික තත්වයන් සම්ප්‍රදායික තත්වයන් මනවින් පවත්වාගෙන යනවා ඒ නිසා අපි ඒ විද්වතුන්ට අපේ ගෞරව ප්‍රණාමය පිරිනැමිය යුතුයි ඉතින් දරුවනේ මහාවංශය ලෝක උරුමයක් වුණාට ඒ වගේම මහාවංශය මේ දක්වාම ලියවෙමින් පවතින ග්‍රන්ථයක් වුණාට එහි ලෝක උරුමයක් බවට පත් කරන ලද්දේ මහාවංශයේ පළමු වෙළුම හා දෙවැනි වෙළුමට අයත් පරිච්ඡේද 100 පමණයි එනම් පුස්කොළ පොතේ කිව්වේ තල්කොළයේ පන්හිඳෙන් අත්තකුරෙන් ලියා ඇති කොටස පමණයි ලෝක උරුමයක් ලෙස පිළිගනු ලැබුවේ අපි ඔය කියනකොට කියන්නේ මහාවංශයේ පළවෙනි කොටස දෙවැනි කොටස කියලා ඒ පළවෙනි කොටස දෙවෙනි කොටස කිව්වට ඒකේ හරි අර්ථය පළමු වෙළුම හා දෙවනි වෙළුම. ඒ අනුව මේ වෙනකොට මහාවංශයේ සමස්ත වෙළුම් 6ක් ලියවි තිබෙනවා. මහාවංශයේ පළවෙනි වෙළුම අනුරාධපුර දීඝසන්ද සෙනවියා පිරිවෙන්හි වැඩවිසූ මහාවිහාර වංශික මහානාම තෙරුන් වහන්සේ විසින් රචනා කරන්නට යෙදුණු බව සඳහන් වෙනවා. ඒ තමයි අපි ඔය පළමු කොටස කියලා කියන පරිච්ඡේද 37. හරියට කිව්වොත් ඒක පළමු වෙළුම ඒ මහානාම හිමියන් විසින් ක්‍රිස්තු වර්ෂ 5වැනි සියවසේදී පමණ රචනා කරන්නට ඇති බව විද්වතුන් පිළිගන්නවා. මහානාම හිමියන් අනුරාධපුරයේ රජකළ දාසෙන් ධාතුසේන මහා රාජෝත්තමයාණන් වහන්සේගේ ආරාධනයෙන් මහාවංශය ලියන්නට ඇති බවත් ඇතැම් විට මහානාම හිමියන් දාසෙන් රජුගේ ධාතුසේන රජුගේ මාමා කෙනෙකු විය හැකි බවත් ඇතැම් විද්වතුන් මත පළ කර සිටිනවා. මේ මහානාම හිමියන් ලියූ පළමු වෙළුමේ බුදුන් වහන්සේගේ ලංකා ගමනිය වගේ සිදුවීම් වල සිට විජයාවතරණය වැනි ක්‍රිස්තු පූර්ව 6වැනි සියවසේ සිදු වූ සිදුවීම් වල පටන් මහසේන මහසෙන් රජ සමයේ අවසානය දක්වා තොරතුරු ලියවි තිබෙනවා. එතකොට දුවේ පුතේ මහසෙන් රජ සමයේ අවසානය කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 301. එතකොට මේ මුල් පරිච්ඡේද 37ට ක්‍රිස්තු වර්ෂ 301 දක්වා තොරතුරු තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. මහානාම හාමුදුරුව මහාවංශයේ මේ මුල් කොටස රචනා කරන්නට ඊට පෙර රචනා වී තිබූ සීහලට්ට කතා, විනයට්ට කතා, උත්තර විහාරට්ට කතා වගේම ක්‍රිස්තු වර්ෂ 4වැනි සියවසේ පමණ රචනා කළා යැයි විශ්වාස කරන දීපවංශයේ ආභාෂයත් ලබාගෙන ඇති බව විද්වතුන්ගේ මතය. හොඳයි. දැන් අපි මහාවංශයේ දෙවනි වෙළුමට එමුකෝ. දෙවනි වෙළුම කියලා කියන්නේ ඔය සමහරු මහාවංශයේ දෙවනි කොටස කියලා අර්ථකථනය කරන මහාවංශයේ දෙවනි වෙළුම. දෙවනි වෙළුම 37වැනි පරිච්ඡේදයෙන් ආරම්භ වෙලා පරිච්ඡේද 101 දක්වා වූ පරිච්ඡේද 64කින් යුක්තයි. එහි ක්‍රිස්තු වර්ෂ 301 සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලවකවානුවට අදාළ තොරතුරු තමයි වාර්තා වෙලා තියෙන්නේ. එනම් මහසෙන් රජුගේ පුත් කිත්සිරි ශ්‍රී මෙහෙගවර්ණාභය අපි කිත්සිරි මෙවන් රජතුමා කියලා කියන්නේ ඔය දළදා වහන්සේම ලංකාවට ලැබුණේ කිත්සිරි මෙවන් රජ සමයේනේ. එතුමාගේ පටන් කන්ද උඩ රට මහනුවර සෙන්කඩගල රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ අවසානය දක්වා වූ ඉතිහාස තොරතුරු වාර්තාගත කරලා තියෙනවා.
එම දෙවනි වෙලුමේ 37 වෙනි පරිච්ඡේදයේ ඉඳලා පරිච්ඡේද 79 දක්වා වූ කොටසේ අනුරාධපුරයේ රජකල කිත්සිරිමෙවන් රජුගේ සිට පොළොන්නරු යුගයේ රජකල මහා පරාක්‍රමබාහු රජ සමය දක්වා තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම එහි 79 වෙනි පරිච්ඡේදයේ සිට 90 වෙනි පරිච්ඡේදය දක්වා පොළොන්නරුවේ රජකල දෙවැනි විජේබා රජුගේ සිට ගම්පල යුගයේ රජකල 5 වෙනි පරාක්‍රමබාහු රජ සමය දක්වා තොරතුරුයි වාර්තා කරලා තියෙන්නේ. එතකොට දෙවනි වෙලුමේ 90 වෙනි පරිච්ඡේදයේ සිට 100 වෙනි පරිච්ඡේදය දක්වා වූ කොටසේ ගම්පල රජ වූ 3 වෙනි වික්‍රමබාහු රජුගේ සිට මහනුවර සෙංකඩගල රජකම් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමය දක්වා තොරතුරු ලියවි තිබෙනවා. එතකොට දරුවනේ මෙතෙක් අපි සාකච්ඡා කළපු මහාවංශයේ දෙවනි වෙලුමේ මහා පරාක්‍රමබාහු රජ සමය දක්වා වූ තොරතුරු රචනා කරන්නට ඇතැයි කියලා විශ්වාස කරන්නේ දඹදෙනි යුගයේ විසූ ධර්මකීර්ති හිමියන් බව ඇතැම් විද්වතුන්ගේ මතය. ඒ වගේම එම කොටස පොළොන්නරුවේ විසූ රාජගුරු ධර්මකීර්ති හිමියන් විසින් රචනා කරන්නට ඇතැයි තවත් විද්වතුන් පිරිසක් මතපල කරනවා. නමුත් මහාවංශයේ 3 වෙනි වෙලුම රචනා කළ යගිරල පඤ්ඤානන්ද නාහිමියන් වහන්සේ පවසන්නේ මේ කියපු දෙවනි වෙලුමේ එම කොටස් මොග්ගල්ලාන නම් තෙරුන් වහන්සේ නමක් විසින් රචනා කරන්නට ඇති බව. ඒ වගේම එහි 91 පරිච්ඡේදයේ සිට 100 වෙනි පරිච්ඡේදය දක්වා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්කිත තෙරුන් වහන්සේ විසින් රචනා කළ බවයි විද්වතුන්ගේ මතය. හොඳයි දුවේ පුතේ, අපි මීළඟට බලමු මහාවංශයේ 3 වෙනි වෙලුම දෙස. එමගින් 1815 මහනුවර රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වීමේ පටන් 1836 දක්වා කාල පරාසය ඇතුළත සිදු වූ ඓතිහාසික සිදුවීම් තමයි වාර්තා කරලා තියෙන්නේ. එනම් එහි පරිච්ඡේද 101 සිට පරිච්ඡේද 114 දක්වා පරිච්ඡේද 12ක් මීට ඇතුළත්. මා කලින් සඳහන් කළා එම 3 වෙනි වෙලුම යගිරල පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ විසින් රචනා කළ බව. හොඳයි, මහාවංශයේ 7 වෙනි වෙලුම 1936 වර්ෂයේ සිට 1956 වර්ෂය දක්වා වූ කාල පරාසය තුල තොරතුරුයි වාර්තා කරලා තියෙන්නේ. එය පරිච්ඡේද 115 සිට 124 දක්වා පරිච්ඡේද 10කින් යුක්තයි. මහාවංශයේ මෙම 7 වෙනි වෙලුම රාජ්‍ය අනුග්‍රහය සහිතව ආචාර්ය නන්දදේව විජේසේකර මහතා ඇතුළු සම්පාදක මණ්ඩලයක් විසිනුයි ලියා තිබෙන්නේ. හොඳයි, ඒකම අපි මහාවංශයේ 5 වෙනි වෙලුම වෙත අවධානය යොමු කරමු දුවේ පුතේ. එම වෙලුම තුලින් 1956 සිට 1978 දක්වා වූ කාල වකවානුවන් පිළිබඳ ලියවි තිබෙනවා. එම කොටසට පරිච්ඡේද 125 සිට 129 පරිච්ඡේදය දක්වා පරිච්ඡේද 4ක් ඇතුළත්. මෙන්න මේ මහාවංශයේ 5 වෙනි වෙලුමත් රාජ්‍ය අනුග්‍රහය සහිතව ආචාර්ය බෙල්ලන ශ්‍රී ඥානවිමල ස්වාමින් වහන්සේ ඇතුළු මහාවංශ සම්පාදක මණ්ඩලයක් විසින් තමයි රචනා කර තිබෙන්නේ. හොඳයි දුවේ පුතේ, මේ වන විට අවසන් වරට රචනා කර ඇති මහාවංශයේ 6 වෙනි වෙලුම දෙස අපි යොමු වෙමු. එම 6 වෙනි වෙලුම තුලින් 1978 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා වූ කාල වකවානුවට අයත් තොරතුරු තමයි ලියවි තිබෙන්නේ. එනම් පරිච්ඡේද 130 සිට පරිච්ඡේද 133 දක්වා කොටස. ඒ කිව්වේ 6 වෙනි වෙලුමට පරිච්ඡේද 4ක් ඇතුළත්. මෙම 6 වෙනි වෙලුම මගින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමය, එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු දුරකාලයේ අවසානය දක්වා වාර්තා වී තිබෙනවා. මෙන්න මේ 6 වෙනි වෙලුම සම්පාදනය කළ මහාවංශ සම්පාදක මණ්ඩලය තමයි අදටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මහාවංශ සම්පාදක මණ්ඩලය. එම මහාවංශ සම්පාදක මණ්ඩලය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ තමයි ක්‍රියාකාරී වන්නේ. මෙම 6 වෙනි වෙලුම රචනා කරන කාලයේ මහාවංශ සම්පාදක මණ්ඩලයේ සභාපතිත්වය දැරුවේ මහාචාර්ය විමල්ජී බලගල්ලේ විද්වතානන් විසින්. ඒ වගේම මේ වනතුරුත් එහි ලේකම් ධූරය හොබවමින් මේ කටයුතු ඉදිරියට මෙහෙවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ හිටපු මහාචාර්ය මාලනී ඇඳගම මැතිනිය විසින්. නමුත් මේ වන විට මහාචාර්ය විමල්ජී බලගල්ලේ මහතා අභාව ප්‍රාප්තව ඇති බැවින් මේ වන විට මහාවංශ සම්පාදක මණ්ඩලයේ සභාපති ධූරය දරන්නේ ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මේ වන විට රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හොබවමින් සිටිනවා. ඒ වගේම මහාවංශයේ මීළඟ වෙලුම
හත්වැනි වෙළුම ලෙස 2030 වසරේ සිට සම්පාදනය කරන්නට මහාවංශ සම්පාදක මණ්ඩලය සැදී පැහැදී සිටිනවා. හොඳයි දුවේ පුතේ, මහාවංශය තුළ මෙන්න මෙහෙම සංවාදයක්ත් තියෙනවා. දුටු ගැමුණු මහරජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා වැනි රජවරුන් පිළිබඳව මෙහි අතිශයෝක්තියෙන් වර්ණනා කර ඇති බව ඇතැම් විද්වතුන්ගේ මතය වී තිබෙනවා. එත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය පත්මසිරි කන්නංගර මහතා පවසන්නේ එහි එලාර වැනි ආක්‍රමණික පාලකයන් ගැන පවා ඒ වගේම නිශ්ශංක මල්ල වැනි මෙරට රජවංශ නියෝජනය නොකළ විදේශ සම්භවයක් ඇති රජවංශ ගැන පවා මහාවංශය තුළ ඉහළ ඇගයීමක් ලබා දී ඇති බවයි. නිදසුන් වශයෙන් දක්වතොත් එලාරෝ ධම්මිකෝ වගේ වාක්‍යෙහි සඳහන් වෙනවා. ඒ වගේම ආක්‍රමණික පාලකයෙක් වූ එලාරගේ ඍජු ස්වභාවය පිළිබඳ මහාවංශය ප්‍රශංසනීය ලෙස සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම මෙරට ප්‍රකට අද්විතීය ශ්‍රේෂ්ඨ නරපතියන් අතරින් ඇතැමුණු පිළිබඳ මහාවංශය තරම් ඇගයීමක් කර නැහැ. නිදසුනක් වශයෙන් දක්වතොත් මහසෙන්, පළවෙනි කාශ්‍යප, සීගිරි කාශ්‍යප වැනි රජවරුන් පිළිබඳ මහාවංශය බොහොම සුළු ඇගයීමක් පමණයි කර තිබෙන්නේ. සමහර විට එම රජවරු සම්බන්ධව පැවති ආගමික හැසිරීම හා සම්බන්ධ මතිමතාන්තර නිසා මේ රචනා කරන්නට යෙදුණු ස්වාමින් වහන්සේලා දැකූ ආකල්ප ඊට හේතු වන්නට ඇති. පසු කලක ඒ කිව්වේ මහාවංශය රචනා වෙලා වසර 400කට විතර පස්සේ මහාවංශයට ටීකාවක් රචනා වී තිබෙනවා. එම මහාවංශ ටීකාවේ නම වංසත්තප්පකාසිනී. වංසත්තප්පකාසිනිය තුල මහාවංශයේ ඇතුළත් තොරතුරු වැඩිදුරටත් අර්ථ දක්වනවා. එපමණක් නෙමෙයි, එහි මහාවංශයට මගහැරුණු ඇතම් කරුණුත් ගෙනහැර දක්වා තිබෙනවා. මහාවංශයේ මුල් කොටස කියලා කියන්නේ පළමු වෙළුම. ඒ රචනා කළේ මහානාම හිමියන් යයි කියන නම සඳහන් වන්නේ මෙන්න මේ වංසත්තප්පකාසිනී කෘතිය තුල තමයි. වංසත්තප්පකාසිනිය හැරුණු විට මහාවංශය අර්ථ දක්වන්නට ලියවි ඇති තවත් කෘතියක් තිබෙනවා. ඒ මොග්ගල්ලාන සංස්කරණය කියන කෘතිය. එය 12වැනි සියවසේ පමණ රචනා කරන්නට ඇති කියලා විශ්වාස කරනවා. මේ මොග්ගල්ලාන සංස්කරණයේ එක විශේෂත්වයක් තියෙනවා. එය ලියා තිබෙන්නේ කාම්බෝජ අක්ෂරයෙන් වීම. කාම්බෝජ අක්ෂරමාලාවෙන් තමයි මේ රචනාව වී තිබෙන්නේ. නමුත් එහි තිබෙන්නේ කාම්බෝජයේ තොරතුරු නොව මෙරට අපේ මහාවංශයේ ඇති තොරතුරුම තමයි. එම තොරතුරු තවදුරටත් විස්තර කිරීම තමයි මෙමගින් සිදු කර තිබෙන්නේ. පසු කලෙක පිකඩුවේ ශ්‍රී සුමංගල හිමියන් සහ බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා විසින් මහාවංශය 1877 පමණ සිංහල භාෂාවට පරිවර්තනය කරලා ප්‍රකාශයට පත් කරනවා. එසේ සිංහල භාෂාවට පරිවර්තනය වීමට පෙර බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට සිටි ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියෙක් වූ ජෝර්ජ් ටර්නල් විසින් 1837 පමණ පාලි මහාවංශය ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙනවා. එසේම ජර්මන් ජාතික විල්හෙල්ම් ගයිගර් මහාචාර්ය ගයිගර් පඬිතුමන් විසින් මහාවංශය ජර්මන් බසට පරිවර්තනය කරනු ලබනවා. අනතුරුව එතුමා සහ මේබල් බෝඩි මැතිනිය විසින් එය ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙනවා. ඉතින් දරුවනේ, වත්මන් මහාවංශ සම්පාදක මණ්ඩලය මහාවංශයේ 6වෙනි වෙළුම රචනා කළා සේම ලෝක උරුමයක් බවට පත් කිරීම උදෙසාත් අදාළ කාර්යාංශ සමග, අදාළ බලධාරීන් සමග, එහා සම්බන්ධ අදාළ ආයතන සමග සහයෝගයෙන් සහජීවනයෙන් ක්‍රියා කිරීම ඉතාම ප්‍රශංසනීයයි. එපමණක් නොව මහාවංශ සම්පාදක මණ්ඩලය මේවන විට තවත් ඉතා වටිනා වැදගත් කාර්යභාරයකට අතගසා තිබෙනවා. එය අප සලකන්නේ ජාතික අවශ්‍යතාවයක් එසේත් නැත්නම් යුග අවශ්‍යතාවයක් ලෙස. මොකක්ද දුවේ පුතේ මේ සුවිශේෂ කාලීන අවශ්‍යතාවය? ඒ තමයි මහාවංශය දෙමළ බසට පරිවර්තනය කිරීමේ බාර දූර කාර්යය. එය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. මීට පෙර මහාවංශය දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේදී ද්‍රවිඩ බසට පරිවර්තනය වී තිබුණත් එය ඉතා අඩුපාඩු සහිතයි. ඒ නිසා එය සාර්ථක පරිවර්තනයක් ලෙස පිළිගන්නට බෑ. ඉතින් මේ මහාවංශය දෙමළ බසට පරිවර්තනය කිරීමේ වගකීම් සහගත කාර්ය සඳහා මූලික වෙලා තිබෙන්නේ පැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ජේ. යෝගරාජා මහත්මයා. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධම්මික ජයසිංහ මහත්මයාත් ඒ සඳහා පූර්ණ දායකත්වය සපයනවා. මට මෙතෙන්දී අපේ රටේ මේ දූලා පුතාලා නිතරම අපෙන් අහන ප්‍රශ්නෙකටත් පුංචි උත්තරයක් දෙන්න ඕන. ඒ තමයි මහාවංශයේ දෙවනි කොටස කියලා කියන්නේ මොකක්ද, චූලවංශය කියලා කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම
චූලවංශය නමින් වෙනම කෘතියක් නැහැ. තිබෙන්නේ මහාවංශයේම දෙවනි වෙළුම. අපි දෙවනි කොටස කියලා කියන්නේ දෙවනි වෙළුම. එම දෙවනි වෙළුම තුලම එහි සඳහන් කරලා තිබෙනවා එය මහාවංශයේ ද්විතීය භාගයේ බව. ඒ කියන්නේ එයම එහි දෙවනි කොටස ලෙස එහිම අර්ථ දක්වා තිබෙනවා. ඒ නිසා වෙනම චූලවංශය නමින් කෘතියක් රචනා වී නැහැ. එය වැරදි අර්ථකථනයක්. මොකද ඔය විල්හෙල්ම් ගයිගර් පඬිතුමා විසින් වැරදියට අර්ථකථනය කරපු ඔහුගේ පරිවර්තනයකදී සුළු වංශය කියන වචනයක් යොදාගෙන තමයි ඒක චූල වංශය කියලා ඒ දෙවෙනි කොටසට මේ භාවිතය තුළ ඇතමුන් යොදාගෙන තිබෙන්නේ. ඒ නිසා දුවේ පුතේ චූල වංශය කියලා වෙනම කෘතියක් නැහැ. එය මහා වංශයේම ඊළඟ වෙළුම. හොඳයි. එහෙමනම් අපි මහා වංශය ලෝක උරුමයක් බවට පත්වීම වගේම මහා වංශය දෙමළ බසට පරිවර්තනය වීමෙහි වැදගත්කම පිළිබඳ මේ රටේ සිටින සප්‍රමාණික විද්වතුන්ගෙන් ඉතිහාසය හා පුරාවිද්‍යා ශාස්ත්‍රය, ඒ වගේම බෞද්ධ දර්ශනය හා පාලි භාෂාව පිළිබඳ හසල දැනුමක් තිබෙන අපේ රටේ සිටින විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු කීප දෙනෙකුගේ අදහස් දැන් විමසා බලමු. ආදරණීය දුවේ පුතේ, මහාවංශය ලෝක උරුමයක් කරා ගෙන ගිය ගමනේ ඉතාම වැදගත් සම්දිස්ථානයකට තමයි අපි අද මේ ඇවිල්ලා ඉන්නේ. මේක මහාවංශ සම්පාදක කාර්යාලය. මෙතන තමයි අපේ මහාවංශ සම්පාදක මණ්ඩලය, ඒ වගේම මහාවංශ ලේකම් ලේකක මණ්ඩලය සිය මහාවංශ සම්පාදන කටයුතු කරගෙන යන්නේ. අද අපත් සමග එකතු වෙලා ඉන්නවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් දුරන්දර මහාචාර්ය මාළනී ඇඳගම මැතිණිය. අපි ඉතාම ආදරෙන් ආයිබුවන් කියලා මාළනී ඇඳගම මැතිණිය පිළිගන්නවා. දුවේ පුතේ, සමහර වෙලාවට දූල පුතාලා දන්නේ නැතුව ඇති මේ වන විටත් මහාවංශය රචනා වෙනවා කියලා. ඒ වගේම අපේ සමහර දුවා දරුවෝ මහාවංශය ලෝක උරුමයක් බවට පත් වුණා කියලා තවමත් දන්නේ නැහැ. ඒ නිසා මහාවංශය වගේ අගනා වටිනා කෘතියක් ලෝක උරුමයක් බවට පත් කිරීමට, ඒ වගේම මේ වන විටත් එය රචනා වෙමින් පවතින කෘතියක් ලෙස පවත්වාගෙන යන්නට එහි වටිනාකම වැඩි කරන්න මාළනී ඇඳගම ලේකම්තුමිය, ඒ වගේම මෙහි සම්පාදක මණ්ඩලයේ සභාපති ධූරය දරපු පුරාවිද්‍යා චක්‍රවර්ති හිටපු කථිකාචාර්ය එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේත් ඒ කාර්යමණ්ඩලයත් විශාල දායකත්වයක් දැක්වුවා. ඉතින් මහාචාර්යතුමියනි, අපි පළමුවම ඔබතුමියගෙන් අහන්න කැමති මහාවංශයේ ඔබතුමිය ඇතුළු ඔබතුමිය ලේකම් ධූරය දරන මහාවංශ සම්පාදක මණ්ඩලය මේවන විට රචනා කරන්නට යෙදුණු කාලවකවානු ප්‍රමාණය, යුගය මොන කාලවකවානුද කියලා අපේ දරුවන් දැනුවත් කරන්න. මහාවංශය ලියනද අපි අලුතෙන් සම්පාදක මණ්ඩලය පත් වුණාම අපි ලියන්න පටන් ගත්තේ ඒ වෙනකොට ලියලා තිබුණා 1978 වෙනකන්. මේක තමයි මේක අඛණ්ඩව ලියවෙන කෘතියක්. ඒ නිසා 1978 වෙනකන් ඒක ලියවිලා තිබුණා. අපි ලිව්වේ 1978 ඉඳලා 2010 වෙනකන්. එතකොට රාජ්‍ය පාලකයා කේන්ද්‍ර කරගෙන ලියවුණු ස්වභාවයක්. දැන් මෙහෙමයි මහාවංශයේ ලියන්නෙම එහෙම තමයි. මහාවංශයේ පළවෙනි වෙළුම ඉඳලා හැම වෙළුමක්ම ලියන්නේ ඒක ඒක තමයි සම්ප්‍රදාය. පාලකයා කේන්ද්‍ර කරගෙන තමයි ලියන්නේ. පරිච්ඡේද බෙදලා තියෙන්නේ එහෙමයි. එතකොට මහාචාර්ය මාළනී ඇඳගම මැතිණියනි, ඔබතුමිය ලේකම් ධූරය දරන මහාවංශ සම්පාදක මණ්ඩලය මූලික වෙලා මේ මහාවංශය සම්පාදනය කරන කාලවකවානුව තුළ අපේ මහාවංශයට ජාත්‍යන්තර වශයෙන් ඉතාම වටිනා පිළිගැනීමක් ලැබුණා. ඇත්තෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක ජාතික අනන්‍යතාවය, ජාතික උරුමය, ජාතික උරුමයේ හෘද සාක්ෂිය විදහාපාන මෙවැනි විශිෂ්ට කෘතියක් යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් ලෙස නම් කිරීම අපිට අපේ රටට මහත් ගෞරවයක්. මාළනී ඇඳගම මැතිණිය ඇතුළු ඒ කාර්යමණ්ඩලය මුල් වෙලා මහාවංශය ලෝක උරුමයක් බවට පත් කිරීමට දක්වපු දායකත්වය ගැන අපේ දූල පුතාලා දැනුවත් කරන්න අපි කැමතියි. මහාවංශය සම්පාදනය කිරීමේ කාර්ය සංස්කෘතික අමාත්‍යාංශයට තිබුණාට
මහාවංශයේ ලෝක උරුමයක් යුනෙස්කෝ එකේ යටතේ ලෝක උරුමයක් කිරීම පිළිබඳ ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ රටේ තියෙනනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශාඛාවක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. එතකොට ඒ නිසා මේ යෝජනාව ආවේ අධ්‍යාපන අමාත්‍යාංශය හරි යුනෙස්කෝ එක්ක සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි මේ යෝජනාව ආවේ. එතකොට යෝජනාව ආපුවාම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනයකට තමයි මේක මේ කාර්ය පැවරුවේ. එතකොට ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ යටතේ තමයි මේ කාර්ය කෙරුණේ. ලෝක උරුමයක් බවට පත් කරේ පරණම මහානාම හාමුදුරුවන් කාලේ දීපු මුල්ම විලුම් දෙකක් තමයි ඒ ලෝක උරුමේ බවට පත් වුනේ. එතකොට ඒ ආවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන ශාඛාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ඇවිත් හරහා ඇවිල්ලා ජාතික පුස්තකාල සේවා මණ්ඩලින් තමයි ඒ කාර්යය කෙරේ. ජාතික පුස්තකාල සේවා මණ්ඩලයෙන් කමිටුවක් පත් කරා මේකට. පුංචිල්ලාවල මේ දනන්ද හාමුදුරු තමයි ඒක සභාපති වශයෙන් හිටියේ. ඊට අමතරව තව නියෝජ්‍ය පිරිස හිටියා, විද්වත්තු හිටියා, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරිය හිටියා, රාජ්‍ය ලේකනාගාරයේ අධ්‍යක්ෂකවරිය හිටියා. ඒ විදිහට කීප දෙනෙක් එකතු වෙලා තමයි ඒ කාර්යය කරේ. ඒ මහාවංශය පිළිබඳ මේක දුන්නාම ඒක තිබුණා අපිට කොන්දේසි ටිකක්. පළවෙනි කොන්දේසිය තමයි මේක අඛණ්ඩව ලියවුණු කෘතියක් වෙන්න ඕනේ. දෙවෙනි එක තල්පතේ ලියපු පිටපතක් වෙන්න ඕනේ. එතකොට තල්පතේ ලියනකොට අත්අකුරින් ලියන්නේ. එතකොට අත්අකුරින් ලියපු පිටපතක් වෙන්න ඕනේ. හොඳ තත්ත්වෙන් ආරක්ෂාවලා තියෙන්න ඕනේ. එතන අන්නේ තත්ත්වය යටතේ ඊළඟට අපිට රට පුරා ඇවිදලා මහාවංශයක් ඒ සුදුසුකම් තියෙන මහාවංශයක් හොයන්න සිද්ධ වුණා. එහෙම හුඟක් පන්සල් වලට ආයතන වලට පුස්තකාල වලට ගියම අපිට ඒ වගේ කෘති ලක්ෂණ තියෙන කෘති තුම්පලක හම්බුණා. රාජ කෞතුකාගාරයේ තියෙනවා, දළදා මාලිගාවේ පුස්තකාලේ තියෙනවා, ඒ වටම පේරාදෙණියේ ඒ ලක්ෂණ තියෙන පොත් තුනක්. පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලේ තියෙනවා ඒ වගේ පොත් තුනක්. ඒ පිටපත් තුනක්. එතකොට ඒ අතරින් අපිට එකක් තෝරගන්න සිද්ධ වුණා. අනිත් කොන්දේසි තමයි මේක ලෝක උරුමයක් බවට පත් වුණාට පස්සේ මේකට කවුරු හරි බලන් දෙනවා නම් බලන් දෙන්නත් ඕනේ. නමුත් මේක හොඳින් ආරක්ෂා සංවිධානය ඇතුළත තියෙන්නත් ඕනේ. ඉතින් ඒ නිසා ඒ සුදුසුකම් දෙක බලනකොට මේක පිළිබඳ දැනුම තියෙන කාට හරි මේක බලන් දෙන කෙනෙකුට දෙන්න එහෙම ඒ දැනුම තියෙන අය පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉන්නවා. ඒ වගේම දළදා මාලිගාවේවත් කෞතුකාගාරේවත් අර ආරක්ෂා සංවිධානය යොදන්න අපිට විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් පේරාදෙණිය අලුතෙන් අරපු පුස්තකාල ගොඩනැගිල්ලේ තියෙන අධි ආරක්ෂිත කලාපයක්. ඒකට ඒ නිසා පේරාදෙණියේ පොත් තුනේ පිටපත් තුනේ එකක් තමයි අපි තෝරගත්තේ. එතකොට ලෝක උරුමයක් බවට පත් තුනේ ඇත්තටම අර කියන සුසුසුකම් තියෙන ටික තෝරපුවාම මොළ වෙලුමයි ඊට පස්සේ දෙවෙනි වෙලුමයි ඒ දෙක 1815 උඩරට ඉංග්‍රීසියෙන්ට යටත් වෙන අවස්ථාව වෙනකල් ටික තමයි දැනට ලෝක උරුමයක් බවට පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ලියවෙන්නේ අපේ පොත් තුන්වෙනි විලුම් ඉඳලා ලියවෙන්නේ මේ කඩදාසියේ මුද්‍රිත අකුරේ. දුවේ පුතේ වර්තමාන මහාවංශ සම්පාදක මණ්ඩලය ලෙස මාළනී ඇඳගම මහාචාර්යතුමියගේ ලේකම් ධුරයෙන් රචනා කරන්නට යෙදුණු 6වෙනි විලුම තමයි මේ ඔබ දකින්නේ. මෙහි කොටස් දෙකක් තිබෙනවා. පළමු කාණ්ඩය මේ ඔබ දකින්නේ දෙවෙනි කාණ්ඩය. අපේ කෘතියක් ලෝක උරුමයක් බවට පත්වීමේ ජාතිකමය වැදගත්කම කොපමණ වටිනාකමක් තියෙනවද මේ සිදුවීම අපේ රටට අපේ ශ්‍රී ලාංකික ජනතාවට කියලා අපි දැනගන්න කැමතියි. මහාවංශය කියන්නේ අපේ රටේ ඉතිහාසයේ ආරම්භය ඉඳලා දැන් ලියවෙන කාලේ වෙනකල් තහ ඉදිරියටත් තියෙන අපේ ඉතිහාසය අපේ සભ્યත්වය ලියවිලා තියෙන පොත. ඒකට මහාවංශය කියන එක පොත ඒ විදිහට අපේ සම්පූර්ණ සભ્યත්වය දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික ආගම කියන ඒ ක්ෂේත්‍ර වලින් ඇතුළත් සමන්විත සભ્યත්වය අඛණ්ඩව ලියලා තියෙන පොත. ඒකේ වර්තනය අඛණ්ඩව ලියලා තියෙනවා. ලෝකයේ කොහෙවත් රටක එවැනි අඛණ්ඩව ඉතිහාසයක් ලියවිලා නැහැ. කිසිම රටක නැහැ. ටිකක් හරි වැඩියෙන් ලියවිලා තියෙන රටක් තියෙන චීනයේ. නමුත් චීනයේවත් අඛණ්ඩව ලියවිලා නැහැ. ඉතින් මේක ලෝක උරුමයක් බවට පත් වෙන්නට හේතු වුණු ඒගොල්ලෝ ඒ தত্ত্বය අපිට ලබා දෙන්නට හේතු වුණු ප්‍රධානම හේතුව තමයි මේක අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියවිලා තියෙනවා. ලෝකේ වෙන කිසිම රටක එවැනි කෘතියක් නැහැ.
එනිසා මේක අද ලෝකෙටම වැදගත් වෙලා තියෙනවා කොහොමද මේක කරගෙන ගියේ කොහොමද මේක කරගෙන යන්නේ කොහොමද මොනවද මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක බලන්න කාටත් දැන් අවබෝධයක් ඇති වෙලා තියෙනවා द्वेपुते दैंग अभी यमुला इन्ने महावंशे हा संबंध तवत अतिशयिन्म वेदगत सुविशेषी कालीन जातिक एवगेम युग अवश्यतावयक इटुकरन तवत विद्वतुन दिपलक समग साकच्छावट एत्तवशेम जातिक अनन्यतावय किवहम एक समस्त श्रीलांकिकयन्टम पोदुई मगे रटे इन्न मगे देमल सहुर्दया मगे रटे इन्न मगे देमल दुवापुता मे रटे सांस्कृतिक उरुमये अभिमानवत् कोटस्कर्व एनिसा महावंशय वेनी विश्वकीर्तियट पत्वेच्च लोक उरुमयक् बवट पत्वेच्च सुविशेषी ग्रंथयक् जातिक उरुमये हृदसाक्ष्य वेनी ग्रंथयेहि गौरवनीय हिमिकरुवन् अपे रटे जनताव इतिं हरिम सतुटुदायकयि महावंशय वेनी कृतियक् मेहि इंग्रीसि परिवर्तन तिब्बत् अपे रटे देमल सहोदरयट मेक कियवगन्नट मितेक् काल देमल बसिन् परिवर्तनयक् तिबुणे नैह मे महावंश संपादक मंडलये महाचार्य एंदगम मैथिनियत समग सामूहिक वेला तवत् सुविशेषी कार्यभारेकट अतगसलतेनवा कैलनिया विश्वविद्यालये महाचार्य एस जे योगराजा महात्म्या एवगेम रुहुण विश्वविद्यालये आचार्य दाम्मिक जयसिंह महात्म्या महाचार्य योगराजा महात्म्या दाम्मिक जयसिंह महात्म्या मे करन्ने सुविशेषी कपकिरीमक सहित सुविशाल कार्यभारया महावंशय देमल बसट परिवर्तनय किरीम सामान्य लिपियक पोतक लेखनयक देमल बसट परिवर्तनय करनवा हा समान नै ईट वैडिय बेहेविन्म संकीर्णयि मोकद महावंशय रचनावी तिबेन्नेत सिंहलेन नोवन निसा ए निसा महावंशय देमल बसट परिवर्तनय किरीमे माहेंगी कार्यट अत्तपोवला इन्न मे विद्यार्थीन देपलगेन अपि दनगन्न कैमति महावंशय देमल बसट परिवर्तनय किरीमेदी ए मून दीपु ए मून देन अभियोग मोनवाद कियला महावंशे मे अतर मेक पिवर्तने कर्तव्यक्तम अभी सलगा सिंगल भाषा वगे दिमल भाषा मेरटे जाति भाषा उपतुमा की वगे मेरटे उर्मकार भाषा की अभी मेकन सतट वेनवा सिंगल भाषा अट वगेम दिमल भाषा अट मेक परिवर्तने किरीमट अभी ममत योगराज महाचार्य दूधारंट किए मिथमे अनुशासक अभी मे करगण कर्तव्य मे कुे साकुवाद महाचार्यमल पर्वतने इंदियावा सार्थक पर्वतने එතකොට අපිට සිංහල ඉංග්‍රීසි බලුවත් ඒකත් සාර්ථක පරිවර්තනයක් වගේ මොකද සිංහල පරිවර්තනය වුණත් දැන් ඉන්න දූ දරුවන්ට තේරෙන්නේ නැති භාෂාවකින් තියෙනවා ඒ නිසා අපි කල්පනා කළා කෙලිම පාලි භාෂාවෙන් දෙමළට පරිවර්තනය කරනවා එතකොට අපිට හඟුණා මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න මතුවුණා සාමාන්‍යයෙන් ඔෆිස් එක පොඩි ලියුමක් පරිවර්තනය කරනවා වගේ නෙමෙයි सेकुलर का पर्वतने वागे ने भी मेक पर्वतने अपने हेंगुना करुण दहगत किया मेकट देमल सिंगल पाली संस्कृत भाषा धनमती इंग्लिश भाषा पलवीन परिवर्तने इंग्लिश भाषा जर्मन भाषा इंग्लिश අපිට හම් වෙනවනේ ගයිකර් පඬිතුමා වගේ අය කරපු නිසා ඒවත් අපිට හරියට ඉංග්‍රීසි තමයි සිංහලට තැවිලා තියෙන්නේ දෙවලටත් ගිහිල්ලා තියෙන්නේ ඒක නියම පරිවර්තනයේ යම් යම් කොටස් බලනකොට අපිට තේරෙනවා ඊට වඩා අපි අපේ පරිවර්තනයේදී පාලි මුල් කෘතියේ මේ පදනම් කරගෙන තමයි දෙමළ භාෂාවට පරිවර්තනය කරන්නේ දෙක සිංහල දෙමළ සංස්කෘති පිළිබඳව පුළුල් අවබෝධය තියෙන්න ඕනේ තුන බෞද්ධ හින්දු ආගම
දර්ශනීය පිළිබඳව අවබෝධය දෙන්න තෝරන. අනිත් එක තමයි තුලනාත්මක සාහිත්‍ය දනුව දෙන්න ඕන. නැත්නම් මහාවංශය ඇතරම සාහිත්‍ය කෘතියක් විදිහට ගොඩක් වැදගත් වෙනවා. සාහිත්‍යමේ වර්ණනා තියෙනවා. සාහිත්‍ය කෘතියක තියෙන්න ඕනේ විවිධ වීර චරිත, සාහිත්‍ය කෘතියක තියෙන සාහිත්‍ය රසය. සාහිත්‍ය රසය ඔක්කොම ගැබ් වෙලා තියෙනවා මහාවංශය තුල. ඉතින් ඒක සාහිත්‍යමේ කෘතිය ඒක පරිවර්තනය කරනකොටත් අපි මේ සාහිත්‍ය රසය අරගෙන එන්න තමයි පරිවර්තනය කරන්නේ. එතකොට මේක ඉතිහාස පොතක් නෙමෙයි. හැබැයි ඉතිහාස කරුණුත් තියෙනවා. මේක මුලින්ම සාහිත්‍ය පොතක්. ඒ ඇසින් තමයි බලන්න ඕනේ. නැත්තම් මේක අපි වැරදි විදිහට හිතාගන්න පුළුවන්. අනිත් එක තමයි මේ වාග් විද්‍යා දැනුම තියෙන්න ඕනේ. විශේෂයෙන් ශබ්ද පිළිබඳව න්‍යාය. මොකද නම් ගම් නම් එනකොට දැන් උදාහරණ හැටියට දැන් ඉන්දියා කියන වචනය සිංහලට දානකොට ඉන්දියා වර් දාන්නද බැ? එතන ශබ්ද නීතිය වෙනස්, භාෂාවෙන් භාෂාවට ශබ්ද නීතිය වෙනස්. අනිත් ඒ තමයි පරිවර්තන සිද්ධාන්ත පිළිබඳව අවබෝධය තියෙන්න ඕනේ. මොකද භාෂාවෙන් භාෂාව වෙනස් නේද? මේ ඒක අපේ මූලාශ්‍රය භාෂාව වෙන්නේ පාලි භාෂාව. පරිවර්තනය කරන්නේ දෙමළ භාෂාවට. ඒකට මේ භාෂා දෙක අතර තියෙනවා. අනිත් එක තමයි පුළුල් වාග් කෝෂ්‍ය පිළිබඳව අවබෝධය තියෙන්න ඕනේ. නිර්මාණාත්මක හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පොත කියවනකොට දෙමළේම ලියපු පොතක් හැටියට එයාට දැනෙන්න ඕනේ. පාලි වලින් වෙන භාෂාවකින් පරිවර්තනය කළා කියන හැඟීම ඉන්න හොඳ නැහැ. අන්‍ය කෘතියක් කියන හැඟීම වලට අපේම කෘතියක් කියන හැඟීම එනවා නේ. මගේ භාෂාවෙම ලියවෙච්ච කෘතියක් කියන හැඟීම එනවා. ඒක සාර්ථක පරිවර්තනයක්. හොඳ පරිවර්තනයකට පහසු වෙනවා. අනිත් එක සමාජීය, දේශපාලන, ඉතිහාස පිළිබඳ දැනුම ඕන. අනිත් එක මානව විද්‍යාව පිළිබඳ දැනුම ඕන. එතකොට මේ එක්ක තිබිච්ච නිසා අපිට මේ ගොඩක් පහසු වෙනවා. අනිත් එක ආපු ප්‍රශ්න මේ ගැටලුව විතරක් නෙමෙයි මගේ අත්දැකීම මෙතන කිව්වොත් දෙමළ කෙනෙක් හැටියට මුල් 3-4 ඔහොම කියවගෙන යනකොට අර බුදුන් වහන්සේගේ දර්ශනය පිළිබඳ ලොකු මේ පිපාසයක් දැනගැනීමේ පිපාසයක් තිබුණා. එතකොට මට හැඟුණා මේක ත්‍රිපිටකය දෙමළට පරිවර්තනය කළේ නෑනේ. මට හරි දුකක් ඇති වුණා. ඒ වගේ දීපවංශ ගැනත් ලොකු මේ ආසාවක් ඇති වෙනවා මේක දැනගන්න. මොකද වෙන ඉතිහාසයේ පොතට වඩා මේ මේවා කරුණ සෑහෙන දේවල් තියෙනවා. ඔක්කොම නැති වුණා. මොකද අපි සාකච්ඡාවේදී මේ මහවංශයේ යම් යම් තැන්වල ත්‍රිපිටකයේ තියෙන කරුණු වෙනත් සාහිත්‍යයේ තියෙන කරුණු අපිට කතා බහ කරන්න වෙනවා. මේ කතා කරගෙන ඉන්න අවස්ථාවලදී සමහර විට මේ ත්‍රිපිටකයේ මුලාශ්‍රය වශයෙන් තියෙන දේවල් පිළිබඳ අවබෝධයට පොඩි වචනයක් ගත්තාම ඒකේ පිටිපස්ස තියෙන මේ දේවල් මේ එක වචනයෙන් ලියලා තියන්නේ. එතකොට දෙමළ කෙනා හැටියට ධර්මය ගැන හරියට අවබෝධ නැති ඇයට ඔබ තේරෙන්නේ. ඒක එකක්. දෙක අර විචාරාත්මකව බලනකොට පොඩි ප්‍රශ්නයකුත් ඇති වෙනවා දෙමළ කෙනා හැටියට. එකක් අර දුර්දුගමන රජතුමා පිළිබඳව එතුමා අවුරුදු 26ක් රජකම් කරලා තියෙනවා. එතුමා ගැන ගාථා 821ක් තියෙනවා. ඒ වගේම එළාල රජතුමා අවුරුදු 44ක් රජකම් කරලා. හැබැයි එයා ගැන 21ක් තියෙනවා. එතකොට අර එක පැත්තකට බර වුණාදෝ කියන හැඟීමකුත් අර විචාරාත්මක බලනකොට තියෙනවා. හැඟෙනවා අපි දෙමළ කෙනෙක් හැටියට. ඒ ඔක්කොම තියද්දිත් අපි බලනකොට ඇතුලේ තියෙන හරයට යනකොට මේ බුදුන් වහන්සේ ගැන දැනගැනීමේ ආසාවක් ඇති වෙනවා. ඒකයි මම කිව්ව ත්‍රිපිටකය අනිවාර්යෙන් කවුරු හරි වේවා මේක පරිවර්තනය කරන දෙමළද කියලා මට හැඟුණා. මහාවංශය මහානාම හිමියන් විසින් රචනා කරන්නට යෙදෙන්නට ඇත්තේ මහාචාර්යතුමියනි ජාතික වීරයෙක් ගොඩනැගීමේ අරමුණකුත් ඇතිව. එහෙම වෙන්නත් පුළුවන්. ඒ නිසා දෝ අර විශේෂිත ඇගීමක් යම් චරිතයක් වටේ කරලා තියෙන කියලා හිතනවා. ඒකත් එක පැත්තකට බර වෙලා ඇති. මම පරිච්ඡේදයේ දැන් අවසානයේ කියනවා කුඩි ජන පංසංවේගය සඳහා ලියෙල්ලද මහාවංශයේ අවස් පරිච්ඡේදයේ මේ නිවි. ඒ කියන්නේ ප්‍රධානම කාරණේ තියෙන මෙතන ඒ කාලේ දැන් වාගේ මූලාශ්‍ර හොයන්න ඉතිහාස කියන්න නෙමෙයි මේක අර සාහිත්‍ය කෘතියක් වශයෙන් තමයි මේක ලිව්වේ. ඒ වගේම මේ මේක ඕන කෙනෙකුට කියවලා රස විඳින්න පුළුවන් විදිහට ඉතිහාස පොතක් නෙමෙයි කියන එක තමයි මේ ඒකේ ඉතිහාස කරුණුත් තියෙනවා. ඒක දැනගන්න පුළුවන්. හැබැයි කොහෙවත් නැති ඉතිහාස කරුණුත් තියෙනවා. ලංකාවට විතරක් නෙමෙයි සමහර විට මොකද ඉන්දියාවේ අපතේ මොකද දෙමළ භාෂාවට ඉස්සෙල්ලා මේ පරිවර්තන වෙලා තියෙනවා බෙන්ගාලි භාෂාවට. ඒ වගේම හින්දි භාෂාවට පරිවර්තන වෙනවා මහාවංශේ. ඒ වගේම කල්කටා විශ්වවිද්‍යාලය වගේ පූණ විශ්වවිද්‍යාලය වගේ බොම්බාය විශ්වවිද්‍යාලය වගේ පාලි ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේ
නිර්දේශිත කෘතියක් විදිහට මහවංශය පාවිච්චි කරනවා මහවංශය යම් යම් පරිච්ඡේද පාවිච්චි කරනවා ඉතින් අපි ඇත්තම ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ලෝක උරුමයක් බවට පත් කිරීම තුළ අපේ රටේ ඉතිහාසයේ අපේ රටේ ලියවිච්ච මේ කෘතිය පිළිබඳව ප්‍රබුද්ධත්වයේ අපිට ලෝකෙටම අරගෙන යන්න පුළුවන් කියලා හිතනවා. ඒ නිසා දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම තුලත් ඇත්තනම මොකද ලංකාව විතරක් නෙමෙයි දෙමළ භාෂකයෝනේ ඉන්දියාවේ ඉන්නවා ඊළඟට මැලේසියාවේ ඉන්නවා යුරෝපීය රටවල ඉන්නවා. ඒ අය මේ කෘතිය කියනවා කියන්නේ මේක ලෝකයේ සමුයත් තුලට යනවා. ඒ අය තමහරට මේක පදනම් කරගෙන විදේශ භාෂාවල නේද මේක පිළිබඳ වටිනාකම මේක පිළිබඳ අන්තර්ගතය පිළිබඳ මේකේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව මේකෙන් හෙළිවන කරුණු ලංකා ඉතිහාසය සාහිත්‍ය කෘතියක් වශයෙන් මේකේ තියෙන වැදගත්කම මේවා සාකච්ඡා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මහාවංශය රචනා කරන්නට යෙදුණු ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ විඥාණයට ඒ උන්වහන්සේලා පරිකල්පනය කරපු විදිහටම ඒ සිතුවිලි වලට අනුකූලවම මේ පරිවර්තනය කිරීම අතිශය බහර දූර දුෂ්කර වගකීම් සහගත කාර්යයක්. එහිදී අපේ විද්වත් මණ්ඩලය බොහෝ අභියෝගවලට මුහුණ දෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. මට ඒ බව දැනෙනවා. මහාචාර්ය ඇඳගම මෙතිනිය ඇතුළු අපේ මහාචාර්යතුමා යෝගරාජ මහත්මයා සහ ආචාර්ය ධම්මික මහත්මයාගෙන් මේ ගැටලුවත් නිරවුල් කරගන්න පුංචි විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා අපේ චූටි දූල පුතාලා දැනුවත් කරන්න. ඇත්තටම 2011 මේ මහාවංශ සම්පාදක මණ්ඩලයේ අලුතෙන් මේ කාර්යය පටන් ගත්ත වෙලාවේ ඉඳලම අපි බොහෝම උත්සාහ කරා මේක දෙමළ භාෂාවට පරිවර්තනය කරන්න. මුලදි සාකච්ඡා වුණා ඉස්සල්ලේ දමරතන නායක හාමුදුරුවෝ මේ මහාවංශයේ කොටසක් දෙමළ භාෂාවට පරිවර්තනය කළා තියෙනවා. අපි උත්සාහ කරේ ඒක සංස්කරණය කරලා ඒක පරිවර්තන වශයෙන් ප්‍රකාශයට පත් කරන්න. ඒ කියන්නේ එහෙම ඉඳලත් අපිට එහෙමවත් අය හොයාගන්න බැරුව ඉන්නකොට තමයි මහාචාර්ය යෝගරාජ මහත්මයා මේකට කැමති වුණේ. කැමති වෙලා අපේ ධම්මික ජයසිංහ මහත්මයා කතා කරගෙන අපි දැන් මේ පටන් අරගෙන තියෙන්නේ. එතකොට දැන් මේක අර අපේ අදහස කිව්වහම අර ඉස්සෙල්ලා හාමුදුරුවෝ පරිවර්තනය කරලා තියෙන පොත සංස්කරණය කරලා අපි ගම්මු කියලා මම කිව්වහම දැන් මේ දින දවස් දෙකක් විතර ඒක කියවල බලලා ඒ දින කිව්වා දැන් මේක අපේ සමාජයේ දැම්මොත් දෙමළ සමාජයේ දැම්මොත් මේක කොහෙත්ම තේරෙන්නේ නැහැ. මොකද අපේ දැන් භාෂාව ඒ හුඟක් කල් පරිවර්තනය කරලා දැන් ඇත්තටම මේක සංසන්දනය කරලා බැලුවොත් අපේ මහාවංශයේ සිංහල පරිවර්තනය තියෙනවානේ. සිංහල පරිවර්තනය තියෙනවා 1860 ගණන් වල ඒක කරලා තියෙන්නේ සිංහල පරිවර්තනය. දැන් අපි ගත්තාම පාලි දන්නේ නැති කෙනෙකුට එහෙම ඒක අදටත් තේරුම් ගන්න බෑ. සිංහලෙන් තියෙන්නේ ඒ වුණාට ඒක තේරුම් ගන්න හරි අමාරුයි. ඒ වචන එදා භාෂාව වගේ නෙමෙයි, අද භාෂාව ගොඩාක් වෙනස් වෙලා ඒක නිසා ඒක අවබෝධ කරගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඒ නිසා දැන් ආපහු මුල ඉඳලා ව්‍යවහාර භංගක් දුරට මේ සාමාන්‍ය මහජනතාවට තේරෙන සාමාන්‍ය අපේ දරුවන්ට දූල පුතාලට හොඳට තේරුම් ගන්න පුළුවන් අපේ අතර ව්‍යවහාර භාෂාවෙන් මේක තේරෙන භාෂාවෙන් මේක පරිවර්තනය කරන්න ඕන කියලා දැන් ආපහු මුල ඉඳන් පටන් අරගෙන පරිවර්තනය කරමු යන්නේ. ඒකට කාලය ගොඩාක් අපිට ගත වෙනවා. ඉතින් අපිට කාලය ගත වෙනවා එතුමන්ලට මේක කරන්න හරිම දුෂ්කරයි. ඒකට කාලය ගත වෙන්න ඕනේ. ඒගොල්ලන්ට අපිට කාලය ගත වෙනවා වැඩි. ඒක තමයි තියෙන ගැටලුව. මුළු ලෝකෙම ඉන්න දෙමළ ජනතාව අතරට මේක අපිට යවා ගන්න පුළුවන්. එහෙම පරිවර්තනය කරගන්න පුළුවන්. මම හිතන්නේ සිංහල ළමයින්ට දැන් කාලේ ඉන්න ළමයින්ට කිව්වොත් තේරෙන්නේ නැහැ. මොකද සිංහල භාෂාව, පාලි භාෂාව, සංස්කෘත භාෂාව පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට තමයි තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අර ධම්මරත්න හඳුරංගිකත් ඒ පැරණි දෙමළ, ඒ වගේම පැරණි ව්‍යාකරණ ලක්ෂණ වගේ තමයි තිබුණේ. ඒ වගේම සමහර වචන උන්වහන්සේ පාවිච්චි කරලා තිබුණේවා දැන් කාලේ ළමයි පාවිච්චි කරන්නේ නැහැ. ඒකත් කෙලිම පාලි වලින් සිංහලට කියන ඉංග්‍රීසියෙන් සිංහලට ඇවිල්ලා වගේ අපිට යම් යම් ඔව් ඒ නිසා අපි ඔව් පාලි භාෂාවෙම අපි පරිවර්තනය කරනකොට දෙමළ භාෂාවට පරිවර්තනය කරද්දී අපි දැක්ක එකේ අර සාහිත්‍යමය වටිනාකම, ඒ වගේම වචන සකස් කර ගැනීම. මොකද දැන් උදාහරණයක් විදිහට දැන් කාශ්‍යප කියන වචනේ පාලියෙන් කස්සප කියලා. නමුත් දෙමළ ජනතාව පාවිච්චි කරන්නේ
काश्यप्पन दिमल भाषा भी पावचिक विधि महिंदते महिंद तेर के पावचिक महिंदन के लिए पावचिक उद्रजान हंस मेके गुड वचन पावचिक हंस सुगत के लिए पावचिक जीनो जीनो के लिए पावचिक महाचरत अभी हंस विनती උපරිම ඕ දැන් දැන් මේකට ගෞරවය ලැබෙන විදියට ආසා සප්තනීති දැනගන්න ඕනේ නැත්නම් මේකට හරියට නම් දන් දාන්න බෑ ඒ වගේම ධර්ම සංගායනා ගැන හඳුන්වනවා මේකේ කොට ඒ ධර්ම සංගායනාව කියන්නේ මොකද්ද අන්න ඒ වගේ හැඟීම් වලදී අපිට පොඩක් පරිවර්තනයේදී ඒක සවිස්තරභාවයකින් දක්වන්නට වෙනවා සමහර විට කෙලින්ම වචනයක් නැති තැන් වලදී අපි සවිස්තරාත්මක දක්වනවා එහෙම නැත්නම් අපි වඩාත්ම හොඳ වචනය දක්වනවා योगे पिवर्तन मे वस्यन क्रमवेद गुड़ाक मेतन पावचिक संभाव्यकृत पिवर्तने क्रिय मे दिन ये पिवर्तनीय सिद्धांत अभी नुदन मेकु साकन अभी मे पिवर्तन सन्धाकरण नमूत अभी महाचार सह मम ये पिवर्तन कटयुद मे साकर ये मेन मे पिवर्तन सिद्धांत वोटा मे वे पिवर्तन मे मुंदाई इलाक भाषा मे वे पिवर्तन बुधु अभी हिता दिमलाये बुधन वांसे अब इतने बल बुधु बुधुन वचन गुड़ा बुध उत्साह अशोक महाराधन वहांसे पिलिबंद संधान हिटपु रजबर पिलिबंद संधान मे ऐतिहासिक चरित अत्र गौरवनीय चरित मेवन मेवट सिद्धू हाणिया विधि अट पिवर्तने अभी उपरीम गौरव क्लबन विधि अट दिमल भाषा संप्रदाय अणुव इव सकल यदीम उडाक वचन पाव उडाक एक सुधुसु वचन उडाक वचन दिया नवने इतना वंद वचन मुकद के सहन वेला गता करना इतपट मेक लुक जाति के वेडक मट हेन मिच्चर गरप नती लुक अपराधयाक अपराधयाक मेक सिंगल हरी पर्वतने दिमल हरी पर्वतने धन हरी मैडम गे महान सी मेके पटंगर अनेक लुकोद्या ये वगे मट मगे आसावतमाय अत दीप वंशाय अणित एक पर्वतने बुड़वा महावंशय संबंधव तवदुरटत् साकच्छा करन्नट अद दवस संबंध करगत्त श्री जयवर्धनपुर विश्वविद्यालये इतिहासय हा पुराविद्या अध्ययनांशये महाचार्य पद्मश्री कन्नांगर महात्म्या पद्मश्री कन्नांगर महात्म्या गन पासल दूल पुतालनां होंदाकारवम दन्नवा ओबगे पासल पिलपोत संपादनीय किरीम संधा मौलिकत्वेगेन कट्युतु कले अपे महाचार्य तुमा इतिं पद्मश्री कन्नंगर महात्म्यागें मम दनगन्न कैमति महावंशय अपे इतिहासय तुल अपे सांस्कृतिय तुल अपे रट तुल मेतरम्म वेदगत् कृतियक् वन्ने ऐ कियला अपे रटे इतिहासयत् महावंशयत् अतर इताम समीप बेंदीमक् तियेनवा अतीत काले अपे रटे वेच्च हुंगक् सिद्धुवीम නැත්තම් අපේ ඉතිහාසය අපේ රජවරු අපේ වැව්වම්නු හදපු හැටි මේ නොඑක් තොරතුරු අද අපි දැනගන්නේ කොහොමද අපිට ගියහම පැරණි රාජධානි පේනවා රජවරු කරපු නොඑක් වැඩ පේනවා අපිට ගොඩ නැගිලි තියෙනවා වැව්වම්නු තියෙනවා පැරණි පාලම් ආදී දකින්නවා නමුත් මේවා කරේ කවුද මේ කාලේ කොහොමද හිටියේ මිනිස්සු පාලනය මොකද්ද ආර්ථිකය මොකද්ද සමාජය මොකද්ද මොන රටවල් එක්කද අපි සම්බන්ධකම් පැවැත්ති මේ කොහොමද අපි දැනගන්නේ දැන් අනුරාධපුර යුගයේ කාලය කියලා හිතන්න
අනුරාධපුර යුගයේ යුගයේදී සිදු වෙච්ච දේවල් අද අපි කොහොමද දන්නේ එන්නේ එතනදී තමයි අපිට ඒව දැනගන්න තියෙන ප්‍රධානම පොත ඒ පොතට අපි කියමු මූලාශ්‍රය කියලා මූලාශ්‍රයක් හැටියට මේ වහා වංශය වැදගත් වෙන්නේ එතකොට මේ මහා වංශය කියලා අපි හඳුන්වන පොත ලංකාවේ ඉතිහාසයේ ආරම්භයේ ඉඳන් 2010 වෙනකන් ඉතිහාසයේ මේ පොතට ඇතුළු වෙලා තියෙනවා රචනා වෙලා තියෙනවා එතකොට මේකේ මුල්ම කොටස තමයි වඩාත්ම ප්‍රචලිත ඒ කියන්නේ විජේ කුමාරයාගේ පැමිණීම කියලා අපි කියමු විජේ කුමාරයාගේ පැමිණීම නැත්නම් මේ ආර්ය සංග්‍රමණ ඉන්දියාවේ ඉඳන් පිරිස් ලංකාවට පැමිණීම ඔය ඕන විදිහකින් කියන්න පුළුවන් මේ දේ සිද්ධ වුණේ කිත්තුපුර 6 වෙනි සීවසේ කියලා කියනවා ඒ 6 වෙනි සීවසේ ඉඳන් මහසෙන් රජුරුවන්ගේ කාලය වෙනකන් නැත්නම් කිත්තු වර්ෂ 301 වෙනකන් මහා වංශයේ පළවෙනි කොටස හැටියට සලකන්න පුළුවන් ඒ කොටස මහා නාම කියන ආමුද්‍රව තමයි රචනා කළේ කියන එක අපි කවුරුත් දන්නවා අකණ්ඩ මූලාශ්‍රයක් කියන්නේ මොකද්ද අර විජේ කුමාරයාගේ පැමිණීමේ ඉඳන් අද වෙනකන් ඒ කියන්නේ 2010 වෙනකන් හැම අවධියක් ගැනම මහා වංශය ලියලා තියෙනවා මේකේ වැදගත්කම මෙන්න මේකයි ලෝකයේ තියෙන රටවල් අතරින් මේ වගේ අකණ්ඩව එකම පොතක ඉතිහාසය ලියපු රටවල් ඉතාම දුර්ලභයි ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන මේ වගේ පොතක් තියෙනවා හැබැයි මේ මහා වංශේ විදියම එකක් නෙවෙයි ඒක මෙනතෝ කියලා පූජකවරේ කිත්තුපූර 3100 ඉඳන් කිත්තුපූර 300 ගණන් වෙනකන් ඉතිහාසය ලියලා තියෙනවා රාජ වංශාවලියක් හැටියට රාජ වංශ 31කට බෙදලා එතකොට ඒ රාජ වංශාවලිය කිත්තුපූර 3 වෙනි සියවසෙන් අවසන් වෙනවා නමුත් මහා වංශේම නෙමෙයි මහා වංශේ විජය කුමාරයා ලංකාවට පැමිණියා කියන කිත්තුපූර 6 වෙනි සියවසේ ඉඳන් වර්තමානයේ වෙනකන් දැනට තියලා තියෙන හැටියට 2010 වෙනකන් අපේ ඉතිහාසයේ හැම කාලවකවානුවක් ගැනම තොරතුරු එකම පොතකට එනම් මහා වංශයට ඇතුළු වෙලා තියෙනවා මේ නිසා අපේ රටේ ගැන නැත්තම් අපේ ශ්‍රී ලාංකේය ජාතිය ගැන මේ තනි පොතකින් අපිට බලා ගන්න පුළුවන් ඒ නිසා මහා වංශය අඛණ්ඩ මූලාශ්‍රයක් ඒ අඛණ්ඩ මූලාශ්‍රයක් ඒ නැත්තම් තනි පොතක තමන්ගේ ඉතිහාස කතාව රටේ ඉතිහාසයේ ජාති ඉතිහාසයේ ලියවිලා තියෙන ජාතීන් ඉන්නේ බොහොම සුවල්පයයි ලෝකේ ඒ අතරින් අපිට ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක් තමයි මේ අඛණ්ඩ මූලාශ්‍රයක් වීම මහා වංශය ඒ වගේම මහා වංශයේ තවත් වැදගත් ලක්ෂණයක් තමයි මේක අපක්ෂපාතී ආකාරයෙන් රචනා වෙලා තියෙනවා. එතකොට මහා වංශයේ වැදගත් දෙවෙනි කාරණේ හැටියට අපිට සලකන්න පුළුවන් ඒක අපක්ෂපාතී ස්වරූපයෙන් රචනා වී තිබීම. එතකොට මේ මහා වංශයේ ගැන මෙහෙම බලන්න පුළුවන්. මේ වගේ මිනිස්තුන්ගේ පහල් සංවේගයක් ඇති කරගන්න පොතක් ලියපු කතුවරේ. ඒකට තමන්ගේ තියෙන පෞද්ගලික රුචි අරුචික නැත්නම් තමන් භික්ෂුන් වහන්සේ කියලා කෙනෙක් ඉන්න භික්ෂු ශාසනයේට හිතවත් අය ගැන විතරක් නෙවෙයි සමස්තයක් හැටියට දැන් රජවරු ගැන කියනකොට හැමෝ ගැනම සාධාරණව විස්තර කරලා තියෙනවා මහාවයාරයට වැඩියෙන් උදව් කරපු දුටුගැමුණු රජුලෝ ගැන වැඩියෙන් කියලා තියෙනවා ඒ මහාවයාරයට උදව් කරපු නිසා විතරකුත් නෙවෙයි දුටුගැමුණු රජුලෝගෙන් තව කාර්යභාරයක් සිද්ධ වුණා ලංකාවේ ඒ තමයි ලංකාවේ සීසත් එක තනි රාජ්‍යයක් යටතටපත් කිරීම මේක මේ ලංකාව විතර සිදුවිච්ච දෙයක්ුත් නෙමෙයි ලෝකයේ හැම රටකම පැරණි ශිෂ්ටාචාරය ඊජිප්තුවෙත් වුණා මෙසොපොටේමියාවෙත් වුණා හැම තැනම වෙච්ච දෙයක් තමයි අපේ රටේ තුනේ යනුව ඒ ක්‍රියාවලියට විශේෂ තැනක් දීලා දිනවා අනෙක් රටවල දැන් ඊජිප්තුවේ එක්සත් කළේ මිනස් කියන රජුරු මිනස් කියන රජුරුවන්ට ඊජිප්තු ඉතිහාසයේ විශේෂ තැනක් දීලා තියෙනවා මෙසොපොටේමියාවත් ඒ වගේ පළවෙනි සාගොට් කියන රජුවන් විශේෂයෙන් හුවා දක්වනවා. ඔහු ඒ මෙසොපොටේමියාව එක්සත් කරපු නිසා. ඉතින් ඒ වගේ මහා වංශය එතකොට අපක්ෂපාතී ලෙසින් රචනා වෙලා තියෙනවා. දැන් මහසෙන් රජුරෝ මහා විහාරයට හිතවත් හිටියේ නැහැ. ඒ උනාට මහසෙන් රජුරෝ ගැනත් මහා වංශය සඳහන් කරලා තියෙනවා. දැන් එලාර රජුරෝ ගැන කියන්නේ එලාර ධාර්මික රජ කෙනෙක් කියන එකයි.
එලාරෝ ධම්මිකෝ කියලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි එලා රජුන් රජුරෝ ඒ ධර්මිෂ්ඨව නැත්තම් ධාර්මිකව කරපු කටයුතුත් මහාවංශේ විස්තර කරලා තියෙනවා. ඒ වගේම එලා රජුරෝ ගැන ඔහුගේ ධාර්මික පාලනය ඔහු දඬුවම් දුන්නේ නැහැ. තමන්ගේ පුතාට උනත් මේ වැරද්දක් කරාම ඒ වැරද්දට සුදු දඬුවම් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම එලා රජුරෝ ඒ කාලේ විදිහට මහ ජනතාව අතර ගෞරව ආදරයට පාත්‍ර වෙලා තියෙනවා. දුටුගැමුණු රජතුමා තමන් ජයග්‍රහණයෙන් පස්සේ उदाहरण महावंश සද්දාතිස්ස මහරජේ වසන්තේ දීග වාපියා ලජ්ජිතිස්සෝ ජෙට්ටසුතෝ ගිරි කුම්බිල නාමකම් කියලා. එතකොට ඒකේ තේරුම තමයි සද්දාතිස්ස මහරජතුමා දීග වාපියේ වාසය කරන කාලේ එතුමාගේ ජේෂ්ඨ පුතු වැඩිමල් පුතු ලජ්ජිතිස්ස කුමාරයා ගිරි කුම්බිල කියලා ආරාමයක් කෙරෙව්වා කියන එක. එතකොට රජගලින් හම්බෙලා තියෙනවා ලජ්ජිතිස්ස රජුරුවන්ගේ කාලයට අදාළ ශිලා ලේඛන හතක්. ඒයින් ශිලා ලේඛන හයක්ම එතුමා කුමාර කාලේ රජ වෙන්න කලින් හිටපුවේ කලින් මේ පිටෝපු ශිලා ලේඛන. එතකොට ඒ ශිලා ලේඛන හයෙන්ම තහවුරු වෙනවා ලජ්ජිතිස්ස කුමාරයා තමයි මේ ස්ථානයේ මේ ආරාමයේ කලික් කෙරෙව්වේ කියන එක. ඊගවර හත් වෙනි ශිලා ලේඛනයේ තියෙන ලජ්ජිතිස්ස රජතුමා රජ වුණාට පස්සේ පිටෝපු ශිලා ලේඛනය. ඒ ශිලා ලේඛනයේ කියනවා ලජ්ජිතිස්ස රජතුමා සීතලෙන් 25ක් මේ ස්ථානයේ තැනෙව්වා කියලා. ඉන්ද පතිත පිත්තේ සීතලෙන්නේ පචවිසති කියලා කියලා දෙන්නේ. ඒ කියන්නේ මේ ස්ථානයේ සීතලෙන් 25ක් ප්‍රතිෂ්ඨාපනය කරනවා කියන එක. ඉතින් ඒ සීතලෙන් අදටත් හොයාගෙන දිනවා. අදටත් ඒ ලෙන් ඇතුළට ඉතාමත් පුදුම විදිහට එළියෙන් එන වාතය සම්බන්ධ කරලා හොඳ සිසිල් ගතියක් ඒ ලෙන් තුළ ඇති කරලා තියෙනවා. අදටත් අපි ඒ ලෙනකට ගියාම උලගෙනකොට අපේ ඇඟ හිරි වැටිගෙන හිරිකඩ පිපිගෙන යනවා ඒ දැනෙන සීතල නිසා. ඉතින් මේ මේ බලන්න එතකොට අම්පාරේ ඈත ප්‍රදේශයක තමයි මේ රජගල කියන පුරාවිද්‍යා ස්ථානය තියෙන්නේ. මහානාම හාමුදුරුව අනුරාධපුරයේ සමීප තැනක ඉන්නේ නැත්තේ අගනුවර ආශ්‍රිත ඒ සමීප තැනක ඉන්නේ නැත්තේ මහා විහාරය. එතකොට ඒ උනාට අර ඈත ඒ කාලේ sannivedanaye tiyunne අද තියෙන මොකුත් sannivedana පාසුකම් තියුන්නේ නැණි. නමුත් ඈත අර සිදුවෙන දේ මෙතනට වාර්තා වෙලා තියෙනවා අගනුවරට. ඒ වාර්තා පදනම් කරගෙන තමයි මේක ඔහු ලිව්වේ. ඊළඟට තව එකක් තමයි දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලේ පස් රජුරුවන්ට පස්සේ කාලේ තොරතුරු වඩා විශ්වාසදායී වීම. මහාවංශය කියලා කියන්නේ වසර දහස් ගණනක ශ්‍රී ලාංකික අනන්‍යතාවයන් ශ්‍රී ලාංකික ජාතික උරුමයන් ඒ වගේම ශ්‍රී ලාංකික සભ્યත්වයේ ගොඩනැගුණු ආකාරය පිළිබඳ ඇගයින් කරන්නට ඇති සම්භාව්‍ය මිලකල නොහැකි අගනා වටිනා පුස්තකයක්. දුල පුතාලා දන්නවා මේ වන විටත් මහාවංශයේ රචනා වෙමින් පවතිනවා. ඒ වගේම මේ මාහැඟි කෘතියට පසුගිය දිනවල විශ්වීය මට්ටමේ ඇගයීමක් ලැබුණා. විශ්වීය වටිනාකමක් එක් කරමින් යුනෙස්කෝ ආයතනය එය ලෝක උරුමයක් බවට පත් කළා. ඒ වගේම තමයි දුවේ පුතේ තවත් යුග අවශ්‍යතාවයක් ලෙස සලකා මහාවංශ සම්පාදක මණ්ඩලය විසින් එය මේ දිනවල දෙමළ බසට පරිවර්තනය කරමින් පවතිනවා. ඉතින් මේ ක්‍රියාවලියේ ඇති වැදගත්කම පිළිබඳ අපි ලංකාවේ සිටින සප්‍රමාණික විද්වතුන්ගෙන් යම් යම් විමසීම් කරලා බලමු. ඒ අතර අද අපත් සමග එකතු වෙලා ඉන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා. අයිබෝවන් සර්. අයිබෝවන්. අපි මහාචාර්යතුමාගෙන් දැනගන්න කැමති මහාවංශයේ ලෝක උරුමයක් බවට පත් කිරීමේ ක්‍රියාවලියෙහි වැදගත්කම වගේම එය දෙමළ බසට පරිවර්තනය කිරීමේ කාලීන අවශ්‍යතාවය පිළිබඳ. ඔව් පළමුවෙන් මම කියන්න කැමති මහාවංශය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් බවට කාෂයට පත් කළා. ඇත්තෙන්ම යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම බවට නම් කරන්නේ समस्त मानव वर्ग विशिष्टत्मेंट प्रकाशित पत्कर यूनेस्को संविधान लोक उठ प्रकाशित पत्कर आकार देखा समहार
ගොඩනැගිලි වගේ ස්මාරක ප්‍රතිමා උද්‍යාන වගේ ස්පර්ශ කළ හැකි ඒවටත් කියනවා ස්පෘශ්‍ය දේපල කියලා tangible cultural properties කියලා එහෙම ඒවත් මේ UNESCO සංවිධානයේ විසින් ලෝක කුරුම හැටියට ප්‍රකාශයටපත් කරනවා ඒ වගේම එහෙම නැතුව සමහර සංස්කෘතීන් වලට අයත් ස්පර්ශ කළ නොහැකි දේවල් තියෙනවා ඒ කියන්නේ ජන කවි ජන සම්ප්‍රදායන් ස්මරණ යාතු කර්ණ වගේ දේවල් ඒවත් මනුෂ්‍ය වර්ගයාගේ විශිෂ්ටත්වය පිළිබිඹු කරන්නේ වනා ලෝක උරුම හැටියට ප්‍රකාශයටපත් කරනවා එතකොට මේ ලෝක උරුමයක් හැටියට පිළිගත්තේ අවුරුදු 1500කට ආසන්න කාලයක් තිස්සේ මේ ශ්‍රී ලාංකේය සමාජය තම සමාජයට අයත් ප්‍රධාන ඓතිහාසික දේශපාලනික හා ආගමික සංසිද්ධීන් අඛණ්ඩව ලියා තැබුවා ලෝකයේ කිසිම ජාතියක් මේ කටයුත්ත මේ විදිහට කරලා නැහැ දැන් අපේ ආසන්න රට වුණු ඉන්දියාවේ දාම විශිෂ්ට සාහිත්‍ය කෘති තියෙනවා රාමායනය රඝුවංශය ඒ වගේ වා නමුත් අපේ වගේ අපේ මහාවංශය වගේ අඛණ්ඩව ලියවු සම්ප්‍රදායක් මේ රටේ දකින්නේ නැහැ ඉතින් අත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් හැටියට අපි කවුරුත් ආඩම්බර වෙන්න ඕන අපේ ඉතිහාසයට අයිති සම්ප්‍රදාය समस्त ලෝකයේම මනුෂ්‍ය වර්ගයාට අයිති භූමියක් හැටියට UNESCO සංවිධානය විසින් පිළිගැනීම සම්බන්ධයෙන් ඊළඟට ලංකා රාජ්‍යය විසින් මහාවංශ සම්පාදක මණ්ඩලයක් පත් කරලා ඉන්නවා අදටත් මේ මහාවංශ සම්ප්‍රදාය ඉදිරියට පවත්වාගෙන යනවා ඉතින් රජයේ අනුග්‍රහයෙන් මේ කටයුත්ත කරන අතරතුර මේ මහාවංශය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට ගත්ත උත්සාහයත් අපි දකින්නේ ඉතාම සාධනීය වැඩපිළිවෙලක් හැටියට මොකද ශ්‍රී ලාංකිකයෝ කියලා කිව්වහම මේ රටේ ජීවත් වෙන්නේ සිංහල අය පමණක් නෙමෙයි දෙමළ සහෝදරවරු ඉන්නවා ඊළඟට ඉස්ලාම් ආගම අදහන දෙමළ කතා කරන ජනතාවෝ ඉන්නවා ක්‍රිස්තු ලබ්ධිකයෝ ඉන්නවා ඉතින් නොයෙකුත් අය අපේ සමාජයේ ඉන්නවා බහුසංස්කෘතික ඌරුවක් අපේ සමාජය තුළ දකින්න තියෙන වර්තමානයේදී ඉතින් ඒ අයටත් තමන් ශ්‍රී ලාංකිකයන් හැටියට මේ රටේ ඉතිහාසය පිළිබඳේ මූලාශ්‍රය තමන්ගේ මූලාශ්‍රයයි කියලා හැඟෙන්න නම් ඔවුන්ට ඔවුන්ගේ භාෂාවෙන් මේ මූලාශ්‍රය කියවා ගත හැකි වෙන්නට ඕනේ කොහොමද අපි දන්නවා ඕනම සංස්කෘතියක ප්‍රධානම දර්ශකය හා වාහකය වන්නේ භාෂාව. ඉතින් දෙමළ භාෂාවෙන් මහාවංශය කියවන්න ලැබෙනවා නම් ඒක ඒ අයගේ ඉතාම සිත තදින් පැහැරගන්න සිද්ධියක් වෙයි. අද අපත් සමග සම්බන්ධ වෙලා තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයනාංශයේ මහාචාර්ය K.A. වීරසේන මැතිතුමා. අපි වීරසේන මැතිතුමාගෙන් අහන්න කැමති මහාවංශය දෙමළ බසට පරිවර්තනය කිරීමේ වැදගත්කම කෙබඳුද කියලා. ඉතාමත්ම කාලෝචිත ප්‍රශ්නයක් පිළිබඳව තමයි අපේ සුජිත් මැතිතුමා මගෙන් ඇහුවේ. අපි ඉතාමත්ම කෙටියෙන් මේ පිළිබඳ සලකා බලනවා නම් මේ ජාතීන් ජාතීන් අතර අසමගිය ඇති වෙන්න එක හේතුවක් තමයි භාෂාව කියන එක. අනිත් ප්‍රබලම සාධකේ තමයි ආගම කියන එක. මේ දෙක එක එක්කෙනාට අනන්‍යයි. ඒ නිසා ඇත්තටම අපි අපේ භාෂාවට ආදරෙයි අනිත් ජාතීන් තම තමන්ගේ භාෂාවලටත් ආදරෙයි. ඒක නිසා මේ භාෂාව අතර කිසියම් තැනක අවිනිශ්චිත බවක් ඇති වුණොත් එහෙම උත්කර්ෂවත්ව ඒවා වර්ණනා කරන්න ගියොත් එහෙම ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒක අපිට ලෝකේ පුරාම දකින්න පුළුවන් සංසිද්ධීන් වශයෙන් තමයි පේන්නේ. මේ තත්ත්වය මනුස්ස සමාජයක් තුළ නොතිබිය යුත්තක්. භාෂාව පදනම් කරගෙන මිනිසුන් මිනිසුන් අතර ભેද භින්නතා ඇතිවිය යුතු නැහැ කියන එක තමයි හේතුව. මට මේ සඳහා උදාහරණයක් වශයෙන් මෙන්න මෙහෙම කියන්න පුළුවනි. බුදුන් වහන්සේ ජීවමාන කාලේ ભારતේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සතවර්ෂයේ උන්වහන්සේගේ ධර්ම දේශනා කරපු භාෂාව තමයි උන්වහන්සේගේ අපි කවුරුත් පාවිච්චි කරන්නේ මාගදී භාෂාව කියන එක. නමුත් පසු කාලීනව මහායාන සම්ප්‍රදාය බිහි වුණාම ඊටත් පෙර ඉඳලමක් තිබුණා උත්තර ಭಾರತೀಯ භික්ෂුන් වහන්සේලා අතර උගතුන් අතර තිබුණා අදහසක් බුද්ධ භාසිතය සංස්කෘත භාෂාවේ විය යුතුයි කියලා. නමුත් බුදුන් වහන්සේ ඇත්තටම මේ භාෂාව කියන එකට ලඝු කළේ නැහැ තමන්ගේ ධර්මය. ඒ නිසා හැම කෙනෙක්ම තම තමන්ගේ භාෂාවට කැමති තන්ති භාෂා මනෝරම. එක භාෂාවකින් පමණක් කිසියම් වූ ධර්මයක් ලැබුවොත් එහෙම ඒක ඒ ජන කොට්ටාසයට පමණක් සීමා වෙනවා. ඒ සීමා වීම වළක්වන්න ඕන නිසා බුදුන් වහන්සේ තැබූ පියවර තමයි ඒ භාෂාවන්ගෙන් මේ ධර්මයේ තිබුණා.
තන්ති භාෂා මනෝරමා කිව්වා වගේම සකාය නිරුත්තියා කියන පදයක් එතෙන්දී යොදාගෙන තියෙනවා. දැන් මේ නූතනී මෑතකදී තමයි මහවංශය ජාතික උරුමයක්, ඒ කියන්නේ ලෝක උරුමයක් බවට පරිවර්තනය වෙන්නේ. ඒක ඉතාමත්ම හොඳ කාර්යයක්. මෙන්න මේ කාර්යයේදී මේ පාලි භාෂාවෙන් තමයි මහවංශයේ මූලික ඉඳලම රචනා වෙලා තියෙන්නේ. පසු කාලීනව සිංහල භාෂාවෙන් රචනා වෙලා තියෙනවා. මේක ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන්නේ නැහැ. විශේෂයෙන් ගත්තොත් එහෙම අපේ ලංකාවේ එක කොටසක ජීවත් වෙන ජනවර්ගයක් තමයි ද්‍රවිඩ ජනතාව. එතකොට මේ ජනතාවටවත් මේ කෘතියේ තියෙන දේවල්, මේ පෞරාණික කෘතියේ තියෙන දේවල් පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ අනවබෝධය නිසාම අපි අතර ගැටුම් ඇති වෙලා තියෙනවා. ඒක නිසා ඇත්තටම මහාවංශය ද්‍රවිඩ භාෂාවට දෙමළ භාෂාවට පරිවර්තනය වෙනවා කියලා කියන්නේ ලංකාවෙම ඒ අයටත් මේ මහාවංශය තියෙන්නේ මොනවද, ඒකේ කතා කරලා තියෙන්නේ මොනවද, සාමාන්‍ය ජනතාවට ඒ වගේම විශේෂ උගත්කම් තියෙන ජනතාවට මේක හදාරගත්තයින් පස්සේ අපිට ගැටුමකින් තොරව අනාගතේ පවතින්න පුළුවන්කම තියෙනවා. මේ මහාවංශය පිළිබඳ අපි කරන සාකච්ඡාව තවත් හරවත් කරන්න අපිත් එකතු වෙලා ඉන්නවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යනාංශයේ මහාචාර්ය ගාමිණී රත්නශ්‍රී මැතිතුමා. ඉතින් ගාමිණී රත්නශ්‍රී මැතිතුමාගෙනුත් අපි අහන්න කැමති මේ මහාවංශය දෙමළ බසට පරිවර්තනය කිරීමේ වැදගත්කම, ඒ වගේම මහාවංශය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ ආයතනය නම් කිරීමේ වැදගත්කම, මහාවංශය සමාජ සංස්කෘතික වශයෙන් ජාතිකමය වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට තියෙන වැදගත්කම වගේ කරුණු කාරණා කීපයක් පිළිබඳ අපේ දරුවන් දැනුවත් කරන්න. ඇත්ත වශයෙන්ම අපටත් ඉතාම සතුට දනවන කාරණයක් මේ දෙමළ භාෂාව නැත්නම් ද්‍රවිඩ භාෂාවට මහාවංශයේ පරිවර්තනය කරනවා කියන ආරංචි මාත්‍රයම. මොකද කාලයක් තිස්සේ අපි කවුරුත් අපේක්ෂා කරපු දෙයක්, ජාතික සමගිය, ආගමික සමගිය පිළිබඳව තැකීමක් ඇති, ඒ වගේම ඒ පිළිබඳව සංවේදීව ක්‍රියාත්මක වෙන සෑම සත්පුරුෂ උගතුන්ට විශේෂයෙන්ම බලාපොරොත්තුවක් මේ අවස්ථාවේදී ඉෂ්ට සිද්ධ වන අවස්ථාවක් වශයෙන් සලකන්නට පුළුවන්කම තියෙනවා. අප කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් දකුණු ආසියාව පමණක් නෙවෙයි මේ ආසියාකරේ ඉතිහාසයේ අධ්‍යයනයේදී චීන ඉතිහාසය හා ලාංකේය ඉතිහාසය තමයි පෞරාණිකම ලිඛිත ඉතිහාසයක් වශයෙන් අපට දකින්නට පුළුවන්කම තිබෙන. විශේෂ ආඩම්බරයක් සතුටක් අපිට තියෙනවා. දීර්ඝ ලිඛිත ඉතිහාසයකට හිමිකම් කියන්නේ අපේ ලංකාවේ මහාවංශය. දැන් සාමාන්‍යයෙන් දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ බසින් මීට පෙර මේ අපේ මහාවංශය පරිවර්තනය වෙලා තිබෙනවා. ඒක සාර්ථක පරිවර්තනයක් නොවේ කියන බව අප කවුරුත් දන්නවා. නමුත් දැන් අප හිතන්නට වෙන්නේ මේ පරිවර්තනය කරන්නට යන අවස්ථාව ඉතාම සාර්ථකව සිද්ධ වෙයි කියන අපේක්ෂාව, බලාපොරොත්තුව, විශ්වාසය අපට හොඳටම තියෙනවා. වර්තමානයේ ජීවත් වෙන ද්‍රවිඩ ජාතිකයන් මේ ඉතිහාසය හරියට නොදැන ගන්න ප්‍රධාන හේතුව තමයි සිංහලේනුයි ඉංග්‍රීසියේනුයි පමණයි මේ මහාවංශය ලියවිලා තිබෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මෙන්න මෙහෙමත් කියන්න ඕන. මහාවංශය වගේ ලෝක උරුමයක් බවට පත් වූ කෘතියක් සම්බන්ධව ලෝක මට්ටමින් ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමක් කිරීම අවශ්‍යයි. ඒ හරහා කියාපාන සංස්කෘතිය, ශිෂ්ටාචාරය, සભ્યත්වය වගේ දේවල් හදාරන්න ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන්ට, ශාස්ත්‍රඥයන්ට ඒ ඇගයීම් කරන්න අවශ්‍ය සහාය ලබා දෙන්න මහාවංශ සම්පාදක මණ්ඩලය සැබී පැහැදී සිටින බවද ගෞරවයෙන් සිහිපත් කරමින් මහාවංශය සම්බන්ධව විවිධ විද්වතුන් සම්බන්ධ කරගෙන අපි ගොඩනගපු කතිකාවත මෙතනින් සමාප්ත කරනවා. ආයිබෝවන්.